විද්‍යුත් ලෝහාලේපනය විද්‍යුත් ලෝහාලේපනය කියලා කියන්නේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය මගින් නැත්නම් විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රියාවලිය මගින් යම් පෘෂ්ඨයක් මත ලෝහයක් ආලේප කිරීම හරිද විද්‍යුත් විච්ඡේදනය ක්‍රියාවලිය භාවිතා කරමින් යම් පෘෂ්ඨයක් මත ලෝහයක් ආලේප කිරීම විද්‍යුත් ලෝහාලේපණය ලෙස හැඳින්වෙනවා හරිද දැන් අපි ගාව තියෙන මොනවා හරි පෘෂ්ඨයක් නැත්නම් වස්තුවක් තියෙනවා අපි මේක උඩ ලෝහයක් ආලේප කරනවා ලෝහයක් ආලේප කරනවා මේ ලෝහය ආලේප කරන අපි බින්දලා පාවිච්චි කරලා කරනවා හරි හැබැයි මෙතන කියන්නේ එහෙම නෙවෙයි අර විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රියාවලිය විද්‍යුත් විච්ඡේදනයේදී අනිවාර්යෙන් කෝෂයක් තියෙනවා විද්‍යුත් විච්ඡේදන කෝෂය එනවා ඒ වගේ කෝෂයක් හදාගෙන විද්‍යුත් විච්ඡේදන කෝෂයක් හදාගෙන මේ පෘෂ්ඨය සහිත වස්තුවයකට දාලා හරිද අන්නේ විදියට අපිට පුළුවන් නම් ලෝහයක් ඒ පෘෂ්ඨය මත පිට ආලේප කරන්න අන්න එතකොට අපි කියනවා විද්‍යුත් ලෝහාලේපණය කියලා අපි මේ විද්‍යුත් ලෝහාලේපණයෙන් හරිද විද්‍යුත් ලෝහාලේපණය භාවිතා කරලා අපිට පුළුවන් නම් ලෝහයක් ආලේප කරන්න. එතකොට අපි ඒකෙන් බලාපොරොත්තු වෙන ගුණාත්මක භාවයන් ටිකක් තියෙනවා. එකක් තමයි අලංකාර පෙනුම. ඊට පස්සේ කෘෂ්ඨයේ දිලිසෙන ස්වභාවය, වර්ණය, සිත් ඇද ගන්නා සුළු පැහැය. වර්ණය කියුවා අපි ඒකත් අදාළයි සිත් ඇද ගන්නා සුළු පැහැය. ඊළඟට කල් පැවැත්ම, රසායනික නිෂ්ක්‍රීයතාව. රසායනික නිෂ්ක්‍රීයතාව කියන්නේ පරිසරයේ තියෙන වෙනත් සංඝටක සමග නැත්නම් ඒ ලෝහයත් එක්ක නැත්නම් ඒ පෘෂ්ඨයත් එක්ක ගැටෙන සංඝටකත් එක්ක ප්‍රතික්‍රියා නොකරන එක රසායනික නිෂ්ක්‍රීයතාව. දැන් රත්තරන් කියන්නේ රසායනික නිෂ්ක්‍රීයතාවයි සහිත ලෝහයක්. පරිසරයේ තියෙන වාතයේ තියෙන ඔක්සිජන් ජල වාෂ්පේවත් එක්ක ගැටුණාට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? රසායනික නිෂ්ක්‍රීයතාව, ශක්තිමත් බව, මල නොබැඳීම. මෙන්න මේ වගේ හේතු සාධක නිසා තමයි නැත්නම් මේ වගේ දේවල් නිසා තමයි අපි මේ විද්‍යුත් ලෝහාලේපණයට පෙළඹිලා තියෙන්නේ. දැන් අපිට සමහර ලෝහ වැඩි කාලයක් තියාගන්න බෑ. උදාහරණයක් යකඩ හෝ වානේ. යකඩ හෝ වානේ එලිමහනේ වැඩි කාලයක් තියාගන්න බෑ මල බැඳීම. අපිට පුළුවා ඒක වළක්වන්න යකඩ උඩ වෙන ලෝහයක් කාලේප කරන්න. විද්‍යුත් ලෝහාලේපන ක්‍රියාවලියෙන් පුළුවා වානේ කොටස් මත අපි ආලේප කරනවා නිකල් හෝ ක්‍රෝමියම්. හරිද? ඔය වාහන කොටස් ගොඩක් වෙලාවට ඇලෝ වීල් හදද්දි එහෙම නැත්නම් ඔය ක්‍රෝම් ප්ලේටඩ් හරිද නැත්නම් නිකල් ප්ලේටඩ් ඔය ඕන දැකලා තියෙන වාහනවල තියෙන බයික් එකක තියෙන රිම් එක හරිද සයිලන්සර් එන්ජින් කොටස් මේවා නිකල් ආලේප කරනවා එහෙම නැත්නම් ක්‍රෝමියම් ආලේප කරනවා බයිසිකල් හැන්ඩල් එකේ ක්‍රෝමියම් ආලේප කරනවා ඒ වගේ ක්‍රියාවලී ඒ වගේ ආලේපයන් සඳහා අපිට විද්‍යුත් ලෝහාලේපණ යොදා ගන්න පුළුවන් හරිද ඊළඟට අපි දැනගන්න ඕනේ මේ ගුණාත්මක විද්‍යුත් ලෝහාලේපණයක් සඳහා මොකද්ද කරන්නේ ඊළඟට විද්‍යුත් ලෝහාලේපණය සාර්ථක වෙන්න මොනවද තිබිය යුතු අවශ්‍ය? හරි දැන් මම ඕනට කිව්වා විද්‍යුත් ලෝහාලේපණයක් සිද්ධ කරන්න නම් හා විද්‍යුත් විච්ඡේදන කෝෂයක් හදාගන්න. මම හදාගත්ත කෝෂය. මේ කෝෂයට විදුලිය සපයන්නේ කරන්ට් උදා විද්‍යුත් ප්‍රවාහයකින් නෙවෙයි. දැන් මේ තියෙන්නේ ධන කෝෂේ මේ තියෙන්නේ ඍණ එහෙනම් මෙන්න මෙතන තමයි ධන ඉලෙක්ට්‍රෝන මෙතන තමයි ඍණ ඉලෙක්ට්‍රෝන මතක තියාගන්න විද්‍යුත් ලෝහාලේපණයක් සාර්ථකව වෙන්න නම් නැත්නම් විද්‍යුත් ලෝහාලේපණය හරියට සිද්ධ වෙන්න නම් ආලේප කරන ලෝහයේ කොටස ලෝහ තහඩුවක් ලෝහ කුට්ටියක් ධන ඉලෙක්ට්‍රෝඩය ලෙස එහෙම නැත්නම් ඇනෝඩය ලෙස සවිකල යුතුය. නะ පළවෙනි දේ. හරිද විද්‍යුත් ලෝහාලේපණය හරියට වෙන්න නම් ධන ඉලෙක්ට්‍රෝඩය වෙන්න ඕන. ආලේප කරන ලෝහය ඊට පස්සේ ඍණ ඉලෙක්ට්‍රෝඩය විදිහට අපි භාවිත කරන්නේ ආලේප කරන භාණ්ඩ අපේ තුමාලයක් කියලා මේ පාඩක කරන්නේ හරි
මේක තමයි ඍණ ඉලෙක්ට්‍රෝඩය ඍණාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය क्रोमियम लोहे ඒ ලෝහ කැබැල්ලක් තියෙනවා. ඔගොල්ලෝ ඉගෙන ගත්ත විද්‍යුත් විච්ඡේදනවල අන්තිම සම්මුතිය. එතෙන්දී අපි කතා කරා ධන ඉලෙක්ට්‍රෝඩිය වෙනුවට කාබන් හෝ ප්ලැටිනම් හැර වෙනත් ලෝහ තහඩුවක් යොදාගත හොත්. හරිද බලන්න ඔක විද්‍යුත් විච්ඡේදනවල සම්මුති ටිකයි අන්තිම සම්මුතිය. ධන ඉලෙක්ට්‍රෝඩයට කාබන් හෝ ප්ලැටිනම් හැර වෙනත් ලෝහයක් इलेक्ट्रॉन पिटक මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මේ ධන තහඩුව දිය වෙනවා ධන ඉලෙක්ට්‍රෝඩේ සඳ රත්තරන් රත්තරන් කුට්ටිය දිය වෙනවා මෙතන රත්තරන් දැන්පත් වෙනවා මෙතන දිය වෙන මේව මෙතන දැන්පත් වෙනවා ඔන්න ඔක තමයි ක්‍රියාව හරි දැන් අපි එතෙන්ට යන කලින් අපි මේ ටික බලාගෙන යන විද්‍යුත් ලෝහ ආලේපනයේ සාර්ථක වෙන්න නම් ඔන්න පළවෙනි එක තමයි ආලේප කරන ලෝහ තහඩුව ධන ඉලෙක්ට්‍රෝඩේ විදියට සම්බන්ධ වෙන්න ඒක පැහැදිලිද ආලේප කරන ලෝහයේ आलेप करना लोहे तहडुवा धन इलेक्ट्रोड विद्युत संबंध වෙනවා आलेप කළ යුතු භාණ්ඩය ධන इलेक्ट्रोड විද්‍යුත් සම්බන්ධ වෙනවා මෙන්න මේ විද්‍යුත් විච්ඡේද විදියට විද්‍යුත් විච්ඡේද විදියට आलेप කරන ලෝහයේ මේක තමයි ආලේප කරන ලෝහය ආලේප කරන ලෝහයේ ලවණ ද්‍රාවණය තියෙනවා දැන් උදාහරණයක් නම් අපි ගත්තොත් අපි උදාහරණ තුනයි එන්නේ උදාහරණ ආලේප කරන ලෝහය රන්නම් රන්නල ලවණයක් රබින රත්තරන් රත්තරන් වල ලවණය රත්තරන් වල ලවණය තමයි ගෝල්ඩ් සයනයිඩ් ගෝල්ඩ් සයනයිඩ් ආලේප කරන ලෝහයේ රිදීන රිදී වල ලවණය රිදී වල ලවණය තමයි සිල්වර් සයනයිඩ් එහෙනම් මෙතන රිදී කුට්ටිය තිබුණා මේක කියනකොට සිල්වර් සයනයිඩ් මෙතන රත්තරන් කියනවා මෙතන තියෙනවා ගෝල්ඩ් සයන ආලේප කරන ලෝහයේ තඹනම් ලවණයේ විදියට දාන්න පුළුවන් කොබ්බර සල්පේ කොබ්බර සල්පේ ඔය තුන තමයි ඔයගොල්ලන්ට එන්නේ ඔතනින් එහාට එන්නේ හරිද එහෙනම් විද්‍යුත් ලෝහ ආලේපනයක් සාර්ථකව නැත්තම් නිසි අයුරින් සිදු වෙන්න නම් මොනවද තිබිය යුතු අවශ්‍යතා තුන කියලා බලන්න එක්කනේ විද්‍යුත් ලෝහ ආලේපනය નિවරදිව සිදුවීමට නම් සම්පූර්ණ වීති අවශ්‍යතා තුන ආලේප කරන ලෝහ තහඩුව තියෙන ඕන ධනාග්‍රයට සම්බන්ධ වෙලා ඔව් ආලේප කරන ලෝහ තහඩුව ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා හරි ඊළඟට ආලේප කරන ගණ භාණ්ඩය ඍණ ඉලෙක්ට්‍රෝඩයට සම්බන්ධ වෙලා ඔව් ආලේප කළ යුතු භාණ්ඩය ඍණ ඉලෙක්ට්‍රෝඩයට සම්බන්ධ වෙලා තියෙනවා ඊළඟට ආලේප කරන ද්‍රව්‍යයේ ආලේපන ලෝහයේ ලෝහයේ
लवण या एक ऐसे में ही मैं लोहे रत्तरण ना ये के लवण गोड़ा तीन ना बोलूँगा अब ये रत्तरण वाले लवण गोड़ा ने एक ऐसे साथ में गोल्ड साइनाइड में तब में इतना कॉपर सल्फेट में बैठना होना है कॉपर नाइट्रेट में बोलूँगा कॉपर क्लोराइड में बोलूँगा मुझे हरी लवण या हरे एक ही लवण या ओ लवण या तीनों ने मगर विद्युत लोहालेपने हरियत विद्युत लोहालना धन इलेक्ट्रोडे विजयोना इलेक्ट्रोडे विजयोना आलेपकरण भारत विद्युत मेन मे लोहे लवल विभाग निरीक्षण मिथन विद्युत मेतन विद्युत मेन मे एनोडेट धन इलेक्ट्रोडेट कार्बन हो प्लैटिनम हर विनात लोहे आता जब मेतन दिए रात्तरा कार्बन हो प्लैटिनम ने वे रात्तरा दिए इतना बोलते एक दिया वे ना वाकी है ना मेन मे एक वे ना मेन रात्तरा परमाणु एयू में आ एयू धनायन बावड़ा पाते ना इलेक्ट्रॉन मेन मेतन एक सीखते हैं मेरा रात्तरा एस में के एक ही जलीय द्रावण या बावड़ा पाते මේ ආ ටික ටික දියවෙන. හරි. දියවෙන. එහෙනම් මේක තමයි මෙතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. දැන් ඕගොල්ලන්ට පේන මෙතන රත්තරන් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. පරමාණුක් අණුක් අයනයක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් කියනවා මොකද්ද? ඔක්සිකරණය. 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 එන ඔක්සිකරණය සිද්ධ වෙන තැනට කියන්නේ මොකක්ද? ඇනෝඩය. ඇනෝඩය. එහෙනම් මේ ප්‍රතික්‍රියාව මොකක්ද? ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩ ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් මේකට කියනවා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ना उन्नोग तमाई में तना सिद्ध है मैं आ दिया है मैं तेरे तेरो एयू धना है यहाँ कड़ मालिका एयू धना याने या एक्यू इलेक्ट्रॉन या अरगे नहीं हो रहे ला मैं तेरे एयू एस बावट पाते ना मैं यहाँ कड़ मालिका नहीं पाते मैं तेरे रात्तरांग कुटी है दिया है वाह मैं तेरे यहाँ कड़ मालिया वाटे රත්තරන් තැන්පත් වෙනවා. ඔබල ගන්නවා පරමාණු අණුක් අයනයක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් කියනවා. ඔක්සිහරණය. ඉන්නලා තියෙන ඔක්සිහරණය. ඔක්සිහරණය සිද්ධ වෙන ස්ථානයට ගලවක් කියලා. කැතෝඩේ. කැතෝඩේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාව
කැතෝඩ ප්‍රතික්‍රියා. කැතෝඩ ප්‍රතික්‍රියා. කැතෝඩ එහෙම නැත්නම් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඈදලිද? එහෙනම් මෙතන මේ රත්තරන් ආලේප කරද්දී මේ යකඩ මාලේ මොනවයි නිරීක්ෂණය? නිරීක්ෂණය මොනවයි? රන් ලෝහ තහඩුව දියවීම. යකඩ මාලය මත රන් ලෝහය තැම්පත් වීම. මට නිකන් ඕල්ලන්ට හිතෙන විදිහට කියන්න, මේ ද්‍රාවණයේ තියෙන AU ධනායන ප්‍රමාණය වෙනස් වෙයිද? අඩු වෙයිද වැඩි වෙයිද? නැත්තම් සමානව තියෙයිද? දැන් මෙතනින් AU ධනායන හැදෙනවා. يعني මේ මේ මේක දියවේවි ද්‍රාවණයට AU ධනායන ලැබෙනවා. මෙතන AU ධනායන රන් බවට පත්වන තැන්පත්. මම අහන්නේ ද්‍රාවණයේ තියෙන AU ධනායන ප්‍රමාණය වැඩි වෙයිද අඩු වෙයිද නැත්නම් වෙනස් වෙන්නේ නැද්ද? දාගන්න බෑ. හරි. මෙන්න මේකයි. මෙතනින් රත්තරන් අයන ද්‍රාවණගත වෙනවා. මෙතන රත්තරන් අයන තැන්පත් වෙනවා. ද්‍රාවණගත වන රන් අයන ප්‍රමාණය මෙතන තැම්පත් වන රන් අයන ප්‍රමාණය සමානයි. වෙනස් වෙන්නේ නැහැ. ද්‍රාවණයේ තියෙන ගෝල්ඩ් අයන AU ධනායන ප්‍රමාණය දැන් මෙතන තියෙන AU CN නේ. ඒ කියන්නේ AU ධනායන තියෙන CN ධනායනද? AU ධනායන මෙතන තැම්පත් වෙනවා. හැබැයි මෙතන තැම්පත් වෙන ප්‍රමාණය මෙතනින් ද්‍රාවණයට එනෝනේ. AU මේ රත්තරන් කුට්ටිය දිය වෙනවා. රත්තරන් කුට්ටිය දිය වී AU ධනායන මේකට එකතු වෙනවා. එකතු වෙනවා මෙහෙම මේකේ තැම්පත් වෙනවා රත්තරන් බවට පත් වෙනවා. මේ එකතු වෙන ප්‍රමාණය මෙතන තැම්පත් වෙන ප්‍රමාණය සමානයි. ඒක නිසා ද්‍රාවණයේ තියෙන රත්තරන් අයන ප්‍රමාණය වෙනස් වෙන්නේ. හරිද? එහෙනම් මේ තියෙන්නේ එක විද්‍යුත් ලෝහ ආලේපණය. තව අපිට දෙකක් කතා කරන්න තියෙනවා. දැන් මට කියන්නේ මේ යකඩ මාලේ විදි ආලේප කරන්න නම් මෙතන තියෙන්න ඕන මොකක්ද? මෙතන ලෝහය. ඈ විදි ලෝහය. විදි ලෝහය. ද්‍රාවණයට ගන්න ඕන සිල්වර් සයනයිඩ්. එතකොට මම ප්‍රතික්‍රියාව ලියන්නම් මෙතන. ඔයගොල්ලෝ එකේම ලියන්න. හරිද? ඔයගොල්ලෝ වෙන වෙනම අරගන්න. මෙතන වෙන්නේ AG AG ධනායන බවට පත් වෙන ඉලෙක්ට්‍රෝනයක් එකද. මෙතන වෙන්නේ AG ධනායනයක් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන AG බවට පත් වෙන. මෙතන රිදී තහඬ. බිය වෙනව රිදී තිබුණා නම් මෙතන රිදී තැන්පත් වෙනවා. එනම් මේ ද්‍රාවණයේ වෙනුවට තියෙන්න ඕනේ AG CD. හරි. ඔක තුනක් මම මේක ඇඳලා තියෙන්නේ මේ කොපර් සල්පේ. මේකෙ තිබුණා අපි හිතමු එහෙනම් අපිට පුළුවන් යකඩ මාලය උඩ තඹ ආලේප කරන්න. එහෙනම් මෙතන තියෙන්න ඕනේ මොකක්ද? තඹ තහඩුව. තඹ තහඩුව. ද්‍රාවණයේ තියෙන්න ඕනේ මොනවද? කොපර් සල්පේ. මෙතන යකඩ මාලය. එතකොට යකඩ මාලය හරි යකඩ යන්න හරි මොකක් හරි තියෙන බාණ්ඩේ. එතකොට ඒක තඹ තැම්පත් වෙනවා. එතකොට ප්‍රතික්‍රියාව ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම ලියනවා. Cu ධන දෙක Cu මෙතනපත් වෙනවා Cu ධන දෙකයි බව. ඉලෙක්ට්‍රෝන දෙකක් පිටකර. මෙතන Cu ධන දෙකයි ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන එන්න කොපර් බවට කඹ බවට මේක දැම්පත් වෙනවා. ඔන්න කොපර් සල්ෆේට් දැම්මම වෙන දෙයක්. නැත්තම් මෙතන තබ කුප්පිය දාලා මෙතන යකඩ මාලය කියලා කොපර් සල්ෆේට් දැම්මම ඔන්න මේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නහ ඔන්න ඔය තුන තමයි විභාගයට આવොත් එන්නේ ඕගොල්ලෝ. එහෙනම් මොකද්ද මේ විද්‍යුත් ලෝහ ආලේපණය කියලා කියන්නේ? විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය මගින් යම් පෘෂ්ඨයක් මත ලෝහයක් ආලේප කිරීමට කියන විද්‍යුත් ලෝහ ආලේපණය. හරි. ඊළඟට ගුණාත්මක ආලේපණයක් සඳහා. මොකද ගුණාත්මක ආලේපණයක් කියන්නේ? අපි දැන ගන්න ඕනේ ඒකත්. ගුණාත්මක ආලේපණය සඳහා අපි කරන්න ඕනේ දේ. මොකද ගුණාත්මක ආලේපණයක් කියන්නේ? එකන සමහර වෙලාවට ඕගොල්ලෝ දැකලා තියෙනනේ පොඩි ළමයි බිත්ති වල තින්ත ගන්නවා. නැත්තම් ඔය මේ ඕගොල්ලෝ පොඩි කාලේ ගල්ලා තිය ඕගොල්ලෝ ගාව බයිසිකලයක් තියෙනා. බයිසිකලේ පේන්ට් එක එහෙම ගියාම කඩේට ගිහිල්ලා ලැකරලා නම් ඇවිල්ලා බයිසිකලේ ගන්නවා. ඒ වගේ කරලා ඇතිනේ සමහර වෙලාවට ඕගොල්ලෝ ගල්ලා. හැබැයි ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ ගුණාත්මක ආලේපණයක් නෙවෙයි. සමහර තැන්වල කුට්ටි කුට්ටි තියෙන තින්ත, සමහර තැන්වල ගෑවිලා නැහැ. එකම මට්ටමට හැමතරම පැතිරිලා නැහැ. අන්න ගුණාත්මක ආලේපණයක් නෙවෙයි. හරි. ගුණාත්මක ආලේපණයක් ගන්න නම් මොනවද කරන්න ඕන? දැන් අපි හිතමු මේ යකඩ මාලේ උඩ තඹ දැන්පත් වෙන කුට්ටි කුට්ටි.
ගැලවිලා යනවා. එහෙම නැත්නම් පතුරු ගහිලා යනවා. හරිද? ඒක තියෙන්නේ නැහැ. සමහරවිට ඔයගොල්ලෝ දැකලා තියෙනවා වහා ගොඩක් විච්චයක ගෑවම එතන මෙහෙම අපි අර මේ සමහර වෙලාවට මේ ඩෙස් පේන්ට් කරපු කාලේ ලැකර් කුට්ටි කරන්නේ ඩෙස් වල නේ. අර බිබුල් බිබුල් දින අපි ඉන්න ගමන් නිකන් වැඩක් නැති වෙලාවට නියපොත්තෙන් අලවල දානවා. ඒ කියන්නේ ඒවා ඉවත් වෙනවා. ලේසියෙන්ම ගැලවිලා. එහෙම නැතුව ඒකාකාරව තුනී ස්තරයක් ආලේප කරගන්න නම් මොකද කරන්නේ? ගුණාත්මක ආලේපනය සඳහා කළගත යුතු ක්‍රියාමාර්ග. ඔබල ලබා දෙන විද්‍යුත් ධාරාව වැඩි වෙන්න තොනේ අඩු වෙන්න තොනේ සමාන ගන්නට දෙන්න. වැඩි වෙන්න තොනේ යම් විශේෂ කුඩා විද්‍යුත් ධාරාවක් ලබා දෙන්න. ගොඩාක් කරන්ට් එක දුන්නත් ගොඩාක් මේ ක්‍රියාවලිය වේගෙන් සිද්ධ වෙනවා. එතකොට ඒකාකාර අර මොකද ගුණාත්මක ආලේපනයක් එන්නේ. කුඩා ධාරාවක් ලබා දී තිබුණ එක. ඊළඟට මෙන්න මේ විද්‍යුත් පිච්ඡේද විදියට ගන්න ඕන තනුක ද්‍රාවණය. තනුක සාන්ද්‍රණය අඩු ද්‍රාවණය. ඒ කියන්නේ මේකේ අපි හිතමු කොපර් සල්ෆේට් නම් තියෙන ගොඩාරයක් කොපර් සල්ෆේට් දිය කළ ගත්තොත් වැඩි අවුල් වෙනවා. එහෙම නම් මෙතන ගොඩාක් උපායන තැන්පත් වෙලා අර කුටි කුටි තැන්පත් වෙනවා. එහෙනම් ඉතා තනුක ද්‍රාවණයක් විද්‍යුත් ඉච්ඡේද්‍ය විදියට ගත යුතු. උෂ්ණත්වය පද්ධතියේ උෂ්ණත්වය නියතව තබා ගත යුතු. ඒකාකාර ධාරාවක් සැපිය යුතු. කුඩා ධාරාවක් සැපිය යුතු. හරිද? ඒකාකාර ධාරාවක් සපයන්න ඕන, කුඩා ධාරාවක් සපයන්න ඕන. ඊළඟට තනුක ද්‍රාවණයක් විද්‍යුත් ඉච්ඡේද විදියට යොදා ගන්න ඕන. හරිද? ඔන්න ඔය ටික තියෙනවා නම් අපිට පුළුවන් මෙතන ගුණාත්මක ආලේපනයක් යොදා ගන්න. හදා ගන්න. හරිද? ගුණාත්මක ආලේපනය සිද්ධ කරා. හරි. එහෙනම් අපි ওই ටිකේ පොඩි සටහනක් දාගමු. ලියා ගන්න විද්‍යුත් ලෝහ ආලේපනය කියලා එකක් ඇත්තට ලියා ගන්න. ඒක ඇත්තට විද්‍යුත් ලෝහ ආලේපනය කියන එක ඇත්තට ලියා ගන්න. විද්‍යුත් පිච්ඡේදන ක්‍රියාවලිය යොදා ගනිමින් විද්‍යුත් පිච්ඡේදන ක්‍රියාවලිය යොදා ගනිමින් විද්‍යුත් පිච්ඡේදන ක්‍රියාවලිය යොදා ගනිමින් යම් පෘෂ්ඨයක් මත තුනී ලෝහ ස්තරයක් ආලේප කිරීම තුනී ලෝහ ස්තරයක් ආලේප කිරීම විද්‍යුත් ලෝහ ආලේපණය නම් වේ. විද්‍යුත් පිච්ඡේදන ක්‍රියාවලිය භාවිතයෙන් මත යොදා ගනිමින් විද්‍යුත් පිච්ඡේදන ක්‍රියාවලිය යොදා ගනිමින් යම් පෘෂ්ඨයක් මත තුනී ලෝහ ස්තරයක් ආලේප කිරීම තුනී ලෝහ ස්තරයක් ආලේප කිරීම විද්‍යුත් ලෝහාලේපනය නම් වේ. විද්‍යුත් ලෝහාලේපනය නම් වේ. ඊට පස්සේ ඊළඟ රූලෙන් ලියා ගන්න. විද්‍යුත් ලෝහාලේපනය සාර්ථකව සිදුවීමට නම් විද්‍යුත් ලෝහාලේපනය සාර්ථකව සිදුවීමට නම් පහත අවස්ථා තුන පහත අවස්ථා තුන අනිවාර්යෙන්ම සම්පූර්ණ විය යුතුයි. අනිවාර්යෙන්ම සම්පූර්ණ විය යුතුයි. අනිවාර්යෙන්ම සම්පූර්ණ විය යුතුයි.
එක අංක එක ආලේප කරන ලෝහයේ තහඩුවක් අංක එක ආලේප කරන ලෝහයේ තහඩුවක් ධන ඉලෙක්ට්‍රෝඩය හෙවත් ඇනෝඩය ආලේප කරන ලෝහයේ තහඩුවක් ධන ඉලෙක්ට්‍රෝඩය හෙවත් ඇනෝඩය ලෙස යෙදිය යුතුයි ධන ඉලෙක්ට්‍රෝඩය හෙවත් ඇනෝඩය ලෙස යෙදිය යුතුයි දෙක ආලේප කළ යුතු භාණ්ඩය ආලේප කළ යුතු භාණ්ඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය හෙවත් කැතෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය හෙවත් කැතෝඩය ලෙස සවි කළ යුතුයි ලෙස සවි කළ යුතුයි තුන ආලේප කළ යුතු ලෝහයේ ලවණයක් ආලේප කළ යුතු ලෝහයේ ලවණයක් විද්‍යුත් විච්ඡේද්‍ය ලෙස යොදාගත යුතුයි ආලේප කළ යුතු ලෝහයේ ලවණයක් විද්‍යුත් විච්ඡේද්‍ය ලෙස යොදාගත යුතුයි හරි උදාහරණ කියලා මේක ඇඳගෙන මේ ටික ලියා ගන්නකෝ එතකොට මේක හැබැයි ඔළුවට යන්න ඕන රන් ආලේප කරනවා නම් මෙතන රන් කුට්ටිය රිදී ආලේප කරනවා නම් මෙතන රිදී කුට්ටිය තඹ ආලේප කරනවා නම් මෙතන තඹ කුට්ටිය රන් ආලේප කරනවා නම් ද්‍රාවණයේ විදිහට තියෙනවනේ ගෝල් සයනයි රිදී ආලේප කරනවා නම් සිල්ව සයනයි එතකොට මෙතන තියෙන AG ධන අයනයි CN ඍණ අයනයි හරිද මෙතන තියෙන AU ධන අයනයි CN ඍණ අයනයි රිදී ආලේප කරනවා මෙතන තියෙන AG ධන අයන AG CN AG ධන අයනයි CN ඍණ අයනයි කොපර් සල්ෆේට් ආලේප කරනවා නම් මෙතන තියෙන Cu ධන දෙක අයනයි SO4 ඍණ දෙක අයනයි ඊට අමතරව මෙතන හයිඩ්‍රජන් ධනයි OH ඍණයි තියෙනවා ඒ වුණාට ඒව ගැන අපි කතා කරන්නේ ඕවා තමයි වෙන්නේ එතකොට මෙතන මේක දිය වෙනවා රන්නම් රන් කුට්ටිය දිය වෙනවා මෙතන AU AU ධන අයන හතර ඉලෙක්ට්‍රෝන එක රිදීනා AG AG ධන අයන හතර ඉලෙක්ට්‍රෝන මම මේ තුනකේම එක කැන්දේ මෙතන කොපර් තිබුණා නම් කොපර් පරමාණු කොපර් ධන දෙක අයන බවට පත් වෙන ඉලෙක්ට්‍රෝන එක මෙතන ඒ අදාළම ඒ අයනම තැම්පත් වෙන ඉලෙක්ට්‍රෝන අරගෙන මෙතන AU ධන හැදෙනවා මෙතන AU ධන අයන රත්තරම් බවට පත් වෙන ඉලෙක්ට්‍රෝන AG ධන අයන රිදී බවට පත් වෙන ඉලෙක්ට්‍රෝන CU ධන දෙක අයන ඉලෙක්ට්‍රෝන අරගෙන CU බවට පත් වෙනවා යකඩ මාළි උඩ තැම්පත් වෙනවා එතකොට අපි කියන එක පාට වෙනවා තඹ පාටට පාට වෙනවා අපිට දැක ගන්න පුළුවන් හරි ඔකේ සටහනක් දාගන්න මාරි ප්‍රශ්න තියෙනම් අහන්න එතුළු තියෙනම් අහන්න තුනේ වෙන වෙනම රූප සටහන අන්දච්චවන්නේ නැහැ මෙහෙම දෙකටත් ගැටුවක් නැහැ හරි කැමති නම් වෙනම තුනේ වෙන වෙනම අඳගන්න රූප සටහන් තුනක් ගැටුවක් නැහැ තුනක් විදියට අන්දච්චවන්නේ නැහැ එහෙම නැත්තම් මේක එකකත් අඳගත්තර සමන්නේ
හරිද? කැක් ඉක්මනට සටහන දාගන්න. හරිද? හරිනේ මෙතන ඕගොල්ලන්ට විභාගයට එනවා මේ විද්‍යුත් ලෝහාලේපනයේදී ඇනෝඩ ප්‍රතික්‍රියා කැතෝඩ ප්‍රතික්‍රියා කියන්න. දැන් මෙතන තඹ ආලේප කරනවා නම් මේ තියෙන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියා අර තියෙන්නේ කැතෝඩ ප්‍රතික්‍රියා. විදී ආලේප කරනවා නම් මේ තියෙන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියා මේ තියෙන්නේ කැතෝඩ ප්‍රතික්‍රියා. සතරන් ආලේප කරනවා නම් මේ තියෙන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියා මේ තියෙන්නේ කැතෝඩ ප්‍රතික්‍රියාව. හරිද? ඔගොල්ලෝ තුනක් විදියට දැනගත්තා නම් ඒක කමක් නැහැ. ඇටෝම් තුනක් විදියට. ඒකේ දාගන්න නැතුව පටලැවෙනවා නම්.
හරිද? හරි. අපි එහෙනම් ඉතින් එහා ටිකට යමු නේ. ඔගොල්ලෝ මෙතන මේ ටික මතක තියාගත්තත් ඇති. දැන් මෙතන එකක් තමයි ඇයි මේ ලෝහාලේපණය කරන්නේ? මොකද්ද මේකෙන් අපිට ලැබෙන වාසි? එතකොට අපි කිව්වා රසායනික නිෂ්ක්‍රීයතාවය, කල්පවැත්ම, මල බැඳීමෙන් ආරක්ෂා කර ගැනීම, අලංකාර පෙනුම, වය ගිලිසෙන ස්වභාවය, හරිද? ඔන්න ඔයගේ දේවල් ඇති කරගන්න තමයි අපි දැන් අපි හිතමු රත්තරන් පාට කරනවා කියලා. රත්තරන් වුණත් කාලයක් තියෙනකොට අර වෙනත් ද්‍රව්‍ය හැදිලා ඒ කියන්නේ මතු පිට විකාශනයට ලක් වෙලා දිවිසෙන ගතිය අර වයනය ඒව වෙනස් වෙනවා. දැන් පිත්තල පහනක් කාලයක් ගෙදර තියෙනකොට පල්පාණික්කම් හැදෙනවා. හරිද? යකඩ වාහනේ නම් ඉක්මනටම මල බැඳෙනවා. අපි ඒ වගේ දේවල් වලින් ඒ වස්තු නැත්තම් ඒ අපිට අපේ භාණ්ඩ නිෂ්පාදන ඒව වළක්වා ගන්න ඒවා කල් තියාගන්න මේක මේ භාවිතා කරන විද්‍යුත් වහලෙදි මේක වාසි හා අර නිමාව හොඳයි. ඒ කියන්නේ නිමාවක් තියෙන්න ඕන කියලා මොනවා හරි වැඩක් කරනකොට ඒ නිමාව හොඳට තියෙන විද්‍යුත් වහලෙපනේ මගින් ආලේප කරාම. ඒක නිසා තමයි විද්‍යුත් ලෝහාලේපනේ යොදාගන්නේ. ඔයගොල්ලෝ දැක්ක නැති ඔය මේ පිත්තල ඉබ්බොන්ගේ තියෙන යතුරු ඇලුමිනියම් පාටයි. නමුත් ටික දවසක් පාවිච්චි කරනකොට අර ඇලුමිනියම් වගේ කොටස ගෙවිලා උඩ තියෙන නිකල් ආලේපය ගෙවිලා ඇතුලේ තියෙන පිත්තල මතුවෙනවා. හරිද? ඒ කියන්නේ යතුර හදලා තියෙන්නේ පිත්තල වලින්ම තමයි උඩින් නිකල් ආලේපයක් එන්නේ. ඒකට ඒක කරන්නේ අර එකක් තමයි ආරක්ෂාවට. වයනය කියන්නේ අතට දැනෙන ගතිය. අතට ඇල්ලීමේදී දැනෙන රළු හෝ මෘදු බවට තමයි වයනය කියලා කියන්නේ. හරි. ඒකට ඔන්න ඔය දේවල් ඇති කර ගන්න තමයි මේ ලෝහාලේපණය කරන්නේ. ඊළඟට ගුණාත්මක ආලේපණය සඳහා කළ යුතු දේවල් ටිකක් මම කියන්නේ ඒක ලියා ගන්න ඕන. ගුණාත්මක ආලේපණය සඳහා විද්‍යුත් විච්ඡේද්‍ය තනුක විය යුතුයි. පළවෙනි එක විද්‍යුත් විච්ඡේද්‍ය තනුක විය යුතුයි. සාන්ද්‍රණය අඩු විය යුතුයි. හරිද? ගුණාත්මක ආලේපය ඒක ලියා ගන්න. ගුණාත්මක ආලේපයක් සඳහා කියලා ලියා ගන්න අංක 1 දාලා විද්‍යුත් විච්ඡේද්‍ය තනුක විය යුතුයි. ගුණාත්මක ආලේපයක් සඳහා අංක 1 විද්‍යුත් විච්ඡේද්‍ය තනුක විය යුතුයි. අංක 2 ඒකාකාර ධාරාවක් සැපිය යුතුයි. ඒකාකාර ධාරාවක් සැපිය යුතුයි. අංක 3 කුඩා ධාරාවක් සැපිය යුතුයි. කුඩා ධාරාවක් සැපිය යුතුයි. උෂ්ණත්වය නියතව තබා ගත යුතුයි. උෂ්ණත්වය නියතව තබා ගත යුතුයි. ප්‍රශ්නයක් අහනවා සරල ධාරාවක්ද මෙතෙන්දි ගන්න කියලා. අනිවාර්යයෙන්ම ඔව්. විද්‍යුත් විච්ඡේදන ඕනෝකත් විභාගයට හාලා දෙන එක පාර. විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේ ප්‍රත්‍යාවර්තක ධාරාව යොදාගෙන කරන්න බෑ. හරිද? අපි මෙතෙන්දි යොදාගන්නේ සරල ධාරාව. කෝෂයක් ගන්න. මේ පේනවනේ පොඩි කෝෂ දෙකක් සම්බන්ධ කරගෙන රන්නාලේප කරද්දි මේ රත්තරම් පාට කරද්දි ඒගොල්ලෝ භාවිතා කරන්නේ 9 වෝල්ට් කෝෂයක්. හරිද? සරල කෝෂ ගන්න. සරල ධාරාවක් යොදාගන්නේ ප්‍රත්‍යාවර්තක ඒ සරල ධාරාවක් යොදාගත්තොත් මේ මේක ඇනෝඩය මේක කැතෝඩය වෙන්නේ. ප්‍රත්‍යාවර්තක ධාරාවක් යොදාගත්තොත් මොකද වෙන්නේ? ඇනෝඩය කැතෝඩය මාරු වෙනවා නේ. අයි ධාරාවේ දිශාව දෙපැත්තට යනකොට. හරිද? එහෙම යොදා ගන්න බෑ. හැමතිස්සෙම සරල ධාරාව විද්‍යුත් ලෝහාලේපන ඒකත් තමයි දරුවක් දාලා ලියා ගන්න. විද්‍යුත් ඒක වෙනම එකක්. විද්‍යුත් ලෝහාලේපන සඳහා සෑම විටම යොදාගන්නේ සරල ධාරාව. හරිද? ඔව් පූර්ණ තරංග ඍජුකරණයෙන් අරගෙන හදා ගන්න පුළුවන්. ඒක කරුවන් නැහැ. සරල ධාරාවක් තමයි යොදාගන්නේ. හරි. හරි. එහෙනම් උතරින් පස්සේ විද්‍යුත් වාහලේපණ ඉවරයි. අපිට තියෙන වැදගත්ම කොටස ලෝහ විකාශනය. ඊළඟ කොටස මාත්‍රකාව ලියා ගන්න. මොකද්ද දෙවෙනි එකයි කියන්න පුළුවන්ද?
මොකද්ද දෙවෙනි එක? මම මොකද්ද දෙවෙනි එකට කිව්වේ? මට පොඩ්ඩක් කියන්නකෝ දෙවෙනි. ඒකාකාර ධාරාවක් සැපෙයි යුතුයි. ආ ඒකාකාර ධාරාවක් සැපෙයි යුතුයි. ඒකාකාර ධාරාවක් සැපෙයි යුතුයි. ඊළඟ කුඩා ධාරාවක් සැපෙයි යුතුයි. තව ඕන උෂ්ණත්වයේ නියතව තබා ගත යුතුයි. උෂ්ණත්වයේ නියතව තබා ගත යුතුයි. හරි. ඔතනින් පස්සේ අපි යනවා ලෝහ විකාදනයට. මාත්‍රකාව ලියා ගන්න ලෝහ විකාදනය. හරිද? දැන් මේ මොන සිලබස් එකෙන් ආවත් මම හිතන්නේ ඕගොල්ලෝ මාත් එක්ක මුල ඉඳලා හිටියානම් හරිද? ඒ පාඩම් ටික ආවරණය කරගෙන පේපර් ක්ලාස් එකේ හිටියානම් ඕගොල්ලන්ට ඇත්තටම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද තාමත් ඕගොල්ලන්ට විභාග මානසිකත්වය ආවේ නැහැ. ඒක එන්නේ සාමාන්‍ය විභාගයට මාස දෙකක් තුනක් විතර ගිහිල්ලා ඒ කිට්ටු වෙනකොට තමයි විභාග මානසිකත්වය ඔයගොල්ලන්ට එන්නේ. විභාග මානසිකත්වය ආවට පස්සේ ඔයගොල්ලෝ අර නිකන් ඇතෑරුලා දාලා වගේ ඉන්න ස්වභාවයෙන් වෙනස් වෙනවා. ඒ ස්වභාවය වෙනස් වෙලා ඔයගොල්ලන්ට හිතන මම කොහොම හරි විභාගෙ කොට දා ගන්නවා, මම කොහොම හරි මේකේ හොඳට සාමාර්ථයක් ගන්නවා කියලා ලොකු කැපකිරීමක් කරනවා. හරිද? ඒ කැපකිරීම කරනකොට ඕගොල්ලන්ට තේරෙයි විද්‍යාව ඇති දෙයක් නෑ කියලා. මොකද ඕගොල්ලෝ මාත් එක්ක මුල ඉඳලා හිටියා නම් ඒ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් හරියට ආවරණය කරගෙන ඉන්නවා. අමාරු වැඩි ඕක. ගොඩක් අයට ඕක කරගන්න බෑ, දරා ගන්න බෑ. හරිද? මේ එක දිගට මෙහෙම සිලබස් එක කවර් කරගන්න ඔක්කොම ඔළුවට දාගන්න බෑ. ටිකක් ගියාම එපා. ඒක නිසා ගොඩක් අය මගදී අතාරිනවා. හරිද? ඒක තමයි ස්වභාවය. ඉතින් ඕගොල්ලෝ ටික හරියට හිටියා නම් මේ දක්වා ඇත්තටම ඕගොල්ලන්ට අර තත්ත්වයක් ආවට පස්සේ ටිකක් Tamanta හැංගීම ආවට පස්සේ මට මේක කරගන්න ඕන කියලා කියන්නේ දැම්ම නෙවෙයි. විභාගෙට මාස දෙකක් විතර තියෙනවා තමයි ඔකෙන්නේ. හරිද? එහෙම වුණාට පස්සේ ඕගොල්ලන්ට තේරෙනවා මේක මවුලක් නැහැ කියලා පේපර් එක කරද්දී. ඒතකොට ඕගොල්ලෝ ප්‍රශ්න වලට උත්තරත් දෙනවා. ටිකක් වැඩ කරනවා වෙනදට වඩා මහන්සි වෙලා දැනුත් නොකරනවා කියන එක නෙවෙයි මම කියන්නේ. දැන් කරත් ඕගොල්ලන්ට තාම මේ මානසිකත්වය ආවේ නැහැ. විභාගෙ කිට්ටු කරලා ටිකක් බය වෙනවා. හරිද? බය වෙනවා මට මොකක් වෙයිද? හරිද? මට හොඳ රිසල්ට් එකක් දාගන්න බැරි වෙයිද? එහෙම හැඟීමක් එනවා. ඒ හැඟීමත් එක්ක ඕගොල්ලෝ පාඩම් කරද්දී නැත්තම් අර එහෙම තියෙනවා. හරිද? ඕගොල්ලොන්ට මම දන්නේ මට නම් ඒ හැඟීම තියෙනවා. ඕගොල්ලෝ නිකන් මම නිකන් උදාහරණයකට කියන්නම්. මට ඕමනාවක් තිබුණා මේ කවදා හරි පන්තියක මේ පළවෙනි වෙන්න. සාමාන්‍යයෙන් පන්තියක පළවෙනියා වෙන්න අමාරුයි ලොකු ස්කෝරයක. ඔයගොල්ලෝ දන්නවා ඒක ටිකක් සංකීර්ණ කේස් එකක්. හරිද? මොකද කවුරුත් ඉන්නේ දක්ෂයෝනේ. අමාරුයි. එහෙනම් අමාරුයි. වාර කියන්නේ ඇත්තටම අමාරුයි. ඒවත් දෙන්න ඕන ලොකු. හරිද? ඉතින් මේ හැමදාම දැන් මම ඉස්කෝලේ ගියේ ගාල්ලේ ඉස්කෝලේකනේ. හරිද? අපි ඉස්කෝලේ ඇවිල්ලා බයික් කේස් වැඩි. ඉන් එක කවදාම පළවෙනිය තියා මේ පන්තියේ 30න් මෙහාට එන්න බෑ. හැමදාම 40 ගමන්. හරිද? 6 වසරේ ඉඳලා 9 වසරට වෙනකම් හැමදාම 40 ගමන්. මොකද ඒ කාලේ හිටියේ බෙස්ට් ක්ලාස් එකේ. බෙස්ට් ක්ලාස් එකේ ඉන්නේ හොඳ වේවුන් ටික. උන්ගෙන් වෙණියක් ගන්නවා කියන එක නිකන් හීනයක්. මොකද අපි ඒ දවස්වල එච්චර ඉංග්‍රීසිත් බෑ. මට බෑ. ඒ කියන්නේ මට ඉංග්‍රීසි බෑ. ඒක නිසා ඉංග්‍රීසි වලට ලකුණු වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඉතින් හයි. කවදාවත් මේ ඉස්සරහට එන්න බෑ. නමුත් කොහොම හරි 11 වසරේදී මොනව හරි හේතුවක් නිසා පන්ති බෙදුවා. හරිද? පන්ති බෙදුවා. ඒ කියන්නේ බෙස් ක්ලාස් එක කැඩුවා. හැම ක්ලාස් එකකටම ළමයි දැම්මා. ඊට පස්සේ පොඩ්ඩක් ආව තරගයක්. මම කියන්නේ මගේ අත්දැකීම මම මේ කියන්නේ. තරගයක් ආවා. ඒ තරගෙන් නිකන් අපිට තේරුණා පළවෙනි يعني පළවෙනි වාර පරීක්ෂණයේ විභාගවලින් අවුලක් නැහැ පන්තියේ 10ට අඩු පැත්තකට ආවා. එතකොට නිකන් හෙන ගැම්මක් එනවා. ඕගොල්ලන්ටත් ඕක එනවා. හරිද? ඉතින් හිතන්න ඔය 10ට අඩු ස්ථානයක් පන්තියෙන් ගත්තම මේ වෙණියෙක් වුණාම හිතන ඊළඟ පාර ගේමක් දීලා ඊට ඉස්සරහට යන්න ඕන කියන හැඟීමක් එනවා. ඊට පස්සේ කොහොම හරි මම දෙවෙනි වාරේදී කොහොම හරි පන්තියේ තුන්වෙනිය වුණා. දැන් ඊළඟ වාරේ හිතන පළවෙනිය වෙන්නේ. හරිද? ඕගොල්ලන්ටත් ඔය දේ ලැබුණේ නැහැ ඉස්කෝලේ තිබුණ නැති නිසා. නැත්තම් ඔය මේ අපිට අලුත් මේ දක්ෂියෝ හම්බ වෙනවා 11 අන්තිමට යන්න. සමහර අර ගිරව් හැලෙනු. හරිද? ගිරව් කියන කියන්නේ ගිරව් කියන්නේ කටපාඩම් ශෛලිය ගැන කට්ටිය. ඒගොල්ලෝ හැරිලා ටිකක් අර බුද්ධිය මෙහෙවන යවු එළියට එනවා. ඉස්මතු වෙනවා.
ඔය කාල සීමාවදී 10 11 දී එහෙම වෙනවා හිටවුවා නිකන් බිලෝ වැඩක් කරගන්න කරගෙන හිටුු නැති යම් එකපාරට මේ හොඳ බ්‍රයිට් කේස් වෙනවා එහෙම ඒවා තියෙනවා හරි කොහොම හරි 11 අන්තිම වාරේ මම ගේම ගැහුවා කොහොම හරි මට පුළුවන් වුණා පළවෙනියම මම මේ කියන්නේ ඕගොල්ලන්ටත් ඒ මානසිකත්වය එනවා තව මාස දෙකක් විතර ගියාට පස්සේ කියන එක ඕගොල්ලන්ට මේ පැහැදිලි වෙනවා ඒ කාලේ වෙනකොට හරි ඒ කාලේ වෙනකොට ඔය අත්දැකීම් වෙනවා ඒකත් එක්ක ඕගොල්ලෝ හරියට සිලබස් එක ආවරණය කරගෙන හිටියා නම් අනිවාර්යෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න ඕනේ ඒකයි මම කියන්නේ ඕගොල්ලෝ අර දිගට අල්ලගෙන යන්න ඕන මේ හරි විභාගය කවදද එදාට වෙනකම් මේ මේක අල්ලගෙන යන්න ඕන එහෙම අල්ලගෙන යනකොට තමයි මේ මේක ලැබෙන්නේ අපිට ඒක නිසා ඒක මතක තියාගන්න බය වෙන්න දෙයක් නැහැ මුළු සිලබස් එකම හරියට ආවරණය වෙලා තියෙනවා හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් හරිද ඒ ඒව කරද්දී මේ හැම එකක්ම අතපාඩම් කරන්න යන්න එපා අපි බොරව හරි විෂයක් ඉගෙන ගනිද්දි පොතේ තියෙන හැම එකක්ම කටපාඩම් කරලා නම් එහෙම නම් ඉගෙන ගන්න බෑ අර මං කියන ඉරව් සිස්ටම් එක ඒක හරියන්නේ නැහැ මේ වගේ සබ්ජෙක්ට් වල මේවට තියෙන්න ඕන පොඩ්ඩක් අර අපි අපේ ඇඟට දා ගැනීමේ හැකියාවක් තියෙනවා එහෙම එකක් තියෙනවා අපිට අර විෂයක් එහෙම පුළුවන් මේව එකක් තියෙනවා හරි ඒකත් එක්ක අපිට පුළුවන් පහසුවෙන්ම මේව මතක තියාගන්න මෙතන විදුල ලෝහාලේපනේ යුවම ඕගොල්ලෝගේ ඔළුව තෙන්න ඕන මේක හරියට වෙන්න නම් මෙන්න මේ දේවල් ටික සම්පූර්ණ වෙන්න ඒක කටපාඩම් කරලා නැත්තම් පොත කියවල ඒක ගන්න බෑ ඒක අර මම කියලා දෙන දේත් එක්ක ඕගොල්ලෝගේ මනසට යන්න ඕනේ අනිවාර්යෙන් ඍණට බාණ්ඩි ධනට ලෝහේ ලෝහේ ද්‍රාවණයක් ලෝහේ අයන තියෙන ද්‍රාවණයක් වෙන්න ඕන මෙතන ඒ කියන්නේ ලෝහේ ලවණ ලෝහේ අයන තියෙන ලෝහ ලවණයක නැත්තම් තාවිදේ කරන ඇනෝඩය ලෝහය කැතෝඩය බාණ්ඩය විද්‍යුත් විච්ඡේද අදාළ ලෝහේ ලවණය අන්නේ වගේ එන්න ඕනේ. ඒක එනවා ඕගොල්ලන්ට. ඒක යන එච්චර මේකක් තියාගන්නව තව ටික දවසක් යනකොට ඔය පේපර් උත් කරද්දී ඔය දේවල් ටික ඕගොල්ලන්ට එනවා. හරි. අතනින් පස්සේ මොකක්ද යවුවද ප්‍රශ්නය? නැහැනේ. හරි. අතනින් පස්සේ අපි යමු මේ ලෝහ විකාදනය. මොකද්ද ලෝහ විකාදනය කියලා කියන්නේ? ලෝහ විකාදනය ලෝහ විකාදනය කියන්නේ මොකද්ද? යන බලන්න. ඔබට ඇති ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිටකර ධන අයන සාධමෙන් ලෝහ පුෂ්ටෙන් ඉවත් වෙනවා. ඔව්. ලෝහ විකාදනය කියන එක නිකන් සාමාන්‍ය භාෂාවෙන් අපි කියනවා ලෝහයක් ගෙවිලා යනවා. ලෝහයක් වෙනස් වෙනවා. මතු ගෙවෙන්නේ මතු පිට. නිකන් අපි කියන්නේ අර මේ විකාදනය වෙලා කියලා. දැන් මුහුදේ ගිලිච්ච නැව විකාදනය වෙලා. එතකොට ඒ නැව යකඩ වලින් හදලා තිබුණා නම් ඒකේ තියෙන කොටස් විරල ගිහිල්ලා සමහර වෙලාවට සිඳුරු හැදිලා සමහර වෙලාවට මලකඩ විදියට පතුරු ගැලවිලා ගිහිල්ලා අන්න විකාදනය. හරි. එතකොට යකඩ විතරක් නෙවෙයි ඕනම ලෝහයක් විකාදනය වෙනවා. රත්තරනුත් විකාදනය වෙනවා. රත්තරන් විකාදනය වෙනකොට රත්තරන් වල වර්ණය අඩු වෙනවා. දිලිසෙන ගතිය අඩු වෙනවා. හරිද? පෙනුම අඩු වෙනවා. එතකොට අපි අපේ ඒ ගෙවල් වල අම්මල තාත්තල කියනවා එනවා ඒ අම්මලනේ රත්තරන් බාන්න පාවිච්චි කරන්නේ ආපරණ හරි ඒතර කියන දැන් නම් මාලේ පාට කරන්න කාලේ හරි වැඩි පෙනුම නැ ඔපේ නැ එහෙම නේ කියන්නේ එතකොට අපි ගිහිල්ලා පාට කරනවා මේ ලෝහය ආපහු නැවත දිලිසෙන ස්වභාවයක් ඇති කරගන්න ඒක තමයි විකාදනය කියලා කියන්නේ විකාදනය කියන්නේ ලෝහයක මතු පිට පෘෂ්ඨයේ තියෙන ලෝහ පරමාණු ධන අයන හදමින් ලෝහ පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා. දැන් මේ තියෙන විකාදනයක් මෙතන. ධන ආයන හදමින් ලෝහ පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා. හැබැයි දරුවෝ මෙහෙම එකක් තියෙනවා. ධන ආයන හදනකොට ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් තව ඒ අවට කවුරු හරි ඉන්නවනේ ඉලෙක්ට්‍රෝන ගන්න. එතකොට තමයි ඒ ධන ආයන පිට කරන ඉලෙක්ට්‍රෝන ඒගොල්ලෝ අරගෙන ඍණ ආයන හදලා ඒගොල්ලෝ අතර සංයෝග ඇතිලා ලෝහ පෘෂ්ඨයෙන් ගැලවිලා යනවා. හරි එතකොට දිවිසෙන ගතිය නැති වෙන්න පුළුවන් මතු පිට මොනව හරි දෙයක් තැම්පත් වෙන්න පුළුවන් දැන් ඔගොල්ලෝ දන්නවනේ ඔය පිත්තල පහන් වල මතු පිට තැම්පත් වෙන කොළ පාට ද්‍රව්‍ය ඊට පල්මාණික කොප සල්පේ ඊට කොප ධන දෙකයින් හදලා කොප සල්පේට් බවට පත් වෙනවා හරි අන්න ඒ වගේ ලෝහයක මතු පිට ඇති ලෝහ පරමාණු ධන අයන සාධමින් ලෝහ පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා හරි ලෝහ විකාරණ උදාහරණ වලට ගන්න පුළුවන්
පිත්තල පහනක කොළප ඇති පල් මාණිකන් සෑදීම. එහෙම නැත්තම් රත්රන් භාණ්ඩයක් කාලයක් යන විට වර්ණය අඩු වී යනවා. හරිද? වර්ණය වෙනස් වීම, දිස්ත්‍ය අඩු වීම, පෘෂ්ඨ රළු වීම වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට ලෝහ විකාදනයේදී යකඩ ලෝහය විකාදනය වෙනවට අපි කියන වෙනම නමක්. ඒකත් විකාදනයම තමයි. යකඩ විකාදනය. ඒකට කියනනම් මොකද්ද? යකඩ ලෝහය විකාදනය වෙනවට කියනනම් මොකද්ද? යකඩ මල බැඳීම. ඒකට විතරයි අපි කියන්නේ මල බැඳීම. අනිත් ලෝහ විකාදනය වෙනවට මල බැඳීම කියලා කියන්නේ නැහැ. යකඩ හෝ වාණේ. වාණේ යකඩ දෙකක් නෙවෙයි එකක්. සෝරි එකක් නෙවෙයි දෙකක්. යකඩ වාණේ. මොකද ඒ දෙකේ වෙනස? යකඩයි වාණේ. යකඩ හෝ වාණේ විකාදනය වෙනවට තමයි කියන්නේ මල බැඳීම. මොකද ඒ දෙකේ තියෙන වෙනස? යකඩ හා වාණේ වල තියෙන වෙනස මොකද්ද? යකඩ හා වාණේ. යකඩ වල යකඩ වාණේ හදන්නේ. යකඩ වලින් තමයි වාණේ හදන්නේ. යකඩ වල අපද්‍රව්‍ය යකඩ වල මට පැහැදිලි වුණා කියලා අපද්‍රව්‍ය රසායනික ද්‍රව්‍යයක් එක්කන හෙන්නේ නැහැ යකඩ මම වෙන කෙනෙක් හරි කමන්නයි කියන්නේ යකඩ මොකද යකඩයි වාණේ අතර තියෙන වෙනස යකඩ හා වාණේ අතර තියෙන වෙනස. ඉක්මනට යකඩ හා වාණේ අතර තියෙන වෙනස මොකක්ද? මෙහෙම මතක තියාගන්න. යකඩ කියන්නේ සංසුද්ධ ලෝහයක්. වාණේ කියන්නේ මිශ්‍ර ලෝහයක්. හරි? යකඩ වලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කළා තමයි වාණේ හදන්නේ. මොනවා මිශ්‍ර කළා? වාණේ හදන්නේ. යකඩ වලට කාබන් මිශ්‍ර කළා තමයි වාණේ හදන්නේ. ඒක ඕල දන්නේ නැත්නම් ඒක ලියලා තියාගන්න. වාණේ හදන්නේ යකඩ වලට කාබන් මිශ්‍ර කරලා. හරිද? එතකොට ඒ කාබන් මිශ්‍ර කරන ප්‍රතිශතය අනුව වානේ වර්ගය වෙනස් වෙනවා. අපි ඉගෙන ගන්නවා මෘදු වානේ කියලා ජාතිය. ඔය යකඩවලට 1%ක් විතර කාබන් මිශ්‍ර කළා තමයි මෘදු වානේ හදන්නේ. ඔය ගොඩක් වෙලාවට අපි ප්‍රයෝජනෙට ගන්න දේවල් හදන්නේ මෘදු වානේ. හරි. ඊළඟට තියෙනවා දැඩි වාන. දැඩි වානේ හදන්නේ යකඩවලට 5%ක් විතර කාබන් මිශ්‍ර කරලා. 10%ක් විතර කාබන් මිශ්‍ර කරාම යකඩවලට කියනවා චීන චක්ටි කියලා. ඒ රොටි තටි එන්ජින් બ્લોක් වගේ දේවල් හදන්න ගන්න චීනත්ට. තව වාහනේ වර්ග තියෙන මල නොබෙදෙන වාහනේ. මල නොබෙදෙන වාහනේ හදද්දී යකඩ වලට නිකල් ක්‍රෝමියම් වගේ ලෝහ මිශ්‍ර කරනවා. හරිද? ඒ වගේ තව තියෙන ඔය මේ හයි ස්පීඩ් ටූල් හදන්න ඔය ලේසියෙන් කැඩෙන්නේ නැති පළ. ඔයගොල්ලෝ දන්නේ හයි ස්පීඩ් ටූල්ස් කියලා කියන්නේ ඔය දැන් ඔය මේ පයිප්ප බට කපන කියක් ගත්තම තියෙනවා එකක් රුපියල් 200 ගාණක් කියලා කියනවා. අනිත් එක තියෙන එච්චර මිල නැති කියතක්. හැබැයි මේ මිල නැති කියත ගෙනල්ලා පයිප්ප බටයක් කපන පොඩ්ඩක් නැවුනොත් මොකද වෙන්නේ? ඕලොන්ට යද්දකීම ඇතිනේ. PVC බටයක් පයිප්ප බටයක් කපන අර ගණන් අඩු කියතක් ගෙනල්ලා කපනකොට පොඩ්ඩක් නැමිච්ච ගම ඇත්තකට. කැඩිලා යනවා. එතනින් කැඩෙනවා දෙකට කැඩෙනවා. හරිද? හැබැයි අර හයි ස්පීඩ් කියතක් ගෙනාවම කැඩෙන්නේ නැහැ. ඒක නැමෙනවා. ඒක ගොඩක් අය ඒ වගේ අර කැපුම් උපකරණ, හයි ස්පීඩ් ටූල් ඒ වගේව හදන්න ගන්නෝ ශක්තිමත් වාහනේ වර්ග. තව වාහනේ වර්ග තියෙනවා. හරිද? වාහනේ කියන්නේ කොහොමද මිශ්‍ර ලෝකයක්. හැබැයි වාහනේ වල යකඩ තියෙන නිසා ඒක බලහරන. ඔය රේල් පාරක් වගේ එක රේල් පීල්ලක් හදන්න ගන්නේ දැඩි වාහන. ඒක හයිය. ඒකනේ කිනිහිරයට ගන්න. සම්හල යකඩ තලන්න ගන්න. රේල් පීල්ලක කෑල්ලක් කපලා දානයි කිනිහිරය හදන්නේ ගොඩක් කරාට. සම්හල. ඒක ගොඩක් හයියයි. හරිද? ඒ වගේ වාහනේ ප්‍රතිශතය අනුව ඒක වෙනස් වෙනවා. දැන් ඒකනේ දැන් නිකන් හිතන්නකෝ අපි ජපන් වාහන වලට යන්නේ අය. ජපන් ඉන්දියන් වාහන වල එච්චර අපි ගන්න කැමති නෑ. ජපන් වාහන ගන්න කැමති. හේතුව? ප්‍රායෝගික දේවල්නේ. අපි ගොඩක් වෙලාවට දන්නවා මල කඩ කන ප්‍රමාණය ඔරොත්තු දෙනවනේ. ඔව් කාලයක් තියා ගන්න පුළුවන්. ඒවයි යකඩ ප්‍රතිශතය කියන්නේ වාහනේ ප්‍රතිශතය වැඩි. හරිද? වාහනේ දැඩි ශක්තිමත් බව වැඩි. දැන් අපි සාමාන්‍ය ඒ සමහර වාහන වල ගැහුවත් පොඩ්ඩක් නිකන් එබිලේ යනවා. ඒ වගේ
ඕ ඒක ඒකේ තියෙන ගුණාත්මක බව ඇයි අන්න ඒක තමයි හේතුව එතකොට මල කඩන ප්‍රමාණය අඩුයි වානේ වල ගුණාත්මක බව වැඩි හරි එහෙනම් ඔන වානේ කියන එකත් ඔයගොල්ලෝ දන්න වානේ යකඩ කියන්නේ දෙකක් යකඩ හයිය නැහැ හරිද යකඩ වලින් පිහියක් හැදුවොත් අනිකර යකඩ වලින් අපි පිහියක් හැදුවොත් ඒක පහසුවෙන්ම කැඩෙන්න පුළුවන් පිහියකින් සමහර ගලක වැදෙනකොට එතන කැඩලා යනවනේ නමුත් වානේ වරොත්තු දෙන්නේ එකයි වෙනස වානේ හා යකඩ වල වෙනස ඒක අපි ආයුධ හදන්නේ වානේ වලින් යකඩ වලින් නෙමෙයි එතකොට මේ දෙකම මල කඩනවා විකාදනය ගන්න එක තමයි කියන්නේ මල මල බැඳීම කියන්නේ එහෙනම් මම ආපහු කියන්නම් දැන් මු ලෝහ විකාදනය කියන එකේ තේරුම ලෝහයක මතු පිට පෘෂ්ඨයේ ඇති ලෝහ පරමාණු ධනායන සාධමින් ලෝහ පෘෂ්ඨේ ඉවත් වෙනවා ලෝහයක මතු පිට පෘෂ්ඨයේ ඇති ලෝහ පරමාණු ධනායන සාධමින් ලෝහ පෘෂ්ඨේ ඉවත් වෙනවා ලෝහ විකාදනය නම් මේ හරි අපි ඔබ සතහන් ගන්න ලෝහ විකාදනය කියන මාතෘකාව විදිහට ලෝහ විකාදනය ඒක යටතේ ලියා ගන්න මෙහෙම ලෝහයක මතු පිට පෘෂ්ඨයේ ඇති ලෝහයක මතු පිට පෘෂ්ඨයේ ඇති ලෝහයක මතු පිට පෘෂ්ඨයේ ඇති ලෝහ පරමාණු ලෝහ පරමාණු ධන අයන සාධමින් ලෝහ පරමාණු ධන අයන සාධමින් ලෝහ පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා ධන අයන සාධමින් ලෝහ පෘෂ්ඨයෙන් ඉවත් වෙනාම ලෝහ පෘෂ්ඨයෙන් ඉවත් වෙනාම ලෝහ විකාදනය වීම ලෙස හඳුන්වනු ලැබේ ලෝහ විකාදනය වීම ලෙස හඳුන්වනු ලැබේ දැන් ඕගොල්ලොන්ගෙන් ඇහුවොත් විකාදනය වූ ලෝහයක ලක්ෂණ මොනවද කියලා මතු පිට ස්වභාවය වෙනස් පෘෂ්ඨය රළු වෙන්න පුළුවන් වයනය වෙනස් වෙන්න පුළුවන් දිස්නය වෙනස් වෙන්න පුළුවන් වර්ණය වෙනස් වෙන්න පුළුවන් ඔය තමයි විකාදනය වූ ලෝහයක ලක්ෂණ හරි උනන් ඒ ටිකක් ලියාගන්න ඊට යටින් විකාදනය වූ ලෝහයක ලක්ෂණ කියලා පෘෂ්ඨ රළු වීම වර්ණය වෙනස් වීම හරිද දිස්නය අඩු වීම වයනය වෙනස් වීම වයනය කියන්නේ අතට ඇල්ලුවන් දැනෙන ගතිය වර්ණය වෙනස් වීම දිස්නය අඩු වීම වයනය වෙනස් වීම හරි ඊට පස්සේ උතන යටින් ලියා ගන්න යකඩ හෝ වානේ යකඩ හෝ වානේ යන ලෝහ විකාදනය වීම යකඩ හෝ වානේ යන ලෝහ විකාදනය වීම යන ලෝහ විකාදනය වීම මල බැඳීම ලෙස හඳුන්වනු ලැබේ මල බැඳීම ලෙස හඳුන්වනු ලැබේ මල බැඳීම ලෙස හඳුන්වනු ලැබේ හරි ඉතින් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ යකඩ මල බැඳීම රයිට් ඕගොල්ලෝ යකඩ මල බැඳීම ගැන ගොඩක් දේවල් දන්න. යකඩ මල බැඳුනම හැදෙන්නේ මලකඩ. ඒ මලකඩ රතු පාටට හුරු දුඹුරු පාටයි. ගොඩක් වෙලාට මලකඩ ඒ යකඩයෙන් ගැලවිලා පතුරු වශයෙන් ඉවත් වෙලා යනවා. ඔගොල්ලෝ ඒව දන්න. මල බැඳීම වළක්වන්න අපි විවිධ උපක්‍රමය. ඒවත් දන්නවනේ තින්ත ගානවා, තෙල් වල ගිල්ලනවා, ග්‍රීස් ගානවා නේ. ගැල්වනයිස් කරනවා අපි පොඩි පන්තිවල ඉගෙනගෙන තියෙනවානේ මල බැඳීම වළක්වා ගන්න කරන දේවල් ඒව දන්න. හරි. මොකද්ද මල බැඳීම කියලා කියන්නේ? මල බැඳෙන්න කවුද ඕන? කියන්න බලන්න.
ඔගොල්ලෝ දන්න විදියට කියන බලන්න මල බැඳීම කියන්නේ මොකක්ද මල බැඳීම යනුවෙන් හඳුන්වන්නේ කොහොමද කියලා ඔගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් ලියන්නේ කොහොමද මේ ඔගොල්ලෝ ලියන උත්තරයක් කියන්න බලන්න මල බැඳීම යනු කුමක්ද මල බැඳීමේදී කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ කවුද අවශ්‍ය සාධක මල බැඳීම වේගවත් කරන්නේ කවුද මල බැඳීම අඩු කරන්නේ කවුද ඔන්න ඔය ටික දන්නවනම් මල බැඳීම යන කුමක්ද කියන උත්තරයක් දෙන්න පුළුවන් මොකද්ද මල බැඳීමක් කියලා කියන්නේ නෝ යකඩ කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ මල බැඳීමේදී ජලය හා වාතය සමග ප්‍රතික්‍රියා කරලා හදන මලකඩ මලකඩ වලට කියන නම තමයි සජල පෙරික් ඔක්සයිඩ් අපවකාර කරන සජල පෙරික් ඔක්සයිඩ් පොන්නකට තමයි මල බැඳීම කියලා කියන්නේ මම දැන් අහුව ගන්න යකඩ වාතයේ අඩංගු ජලය හා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර සජල පෙරික් ඔක්සයිඩ් බවට පත් වී යකඩ වාතයේ අඩංගු ජලය හා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර සජල පෙරික් ඔක්සයිඩ් බවට පත් වීම මල බැඳීම ලෙස හඳුන්වනු ලැබේ ලියාගන්න යකඩ මල බැඳීම කියලා ඔය මම කිව් එක යකඩ මල බැඳීම කියලා මාතෘකාව ලියාගෙන ලියාගන්න බලන්න යකඩ වාතයේ ඇති ජලය හා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර යකඩ වාතයේ ඇති ජලය හා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර වාතයේ ඇති ජලය හා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර සජල පෙරික් ඔක්සයිඩ් බවට පත්වීම සජල පෙරික් ඔක්සයිඩ් බවට පත්වීම යකඩ මල බැඳීම ලෙස හඳුන්වනු ලැබේ සජල පෙරික් ඔක්සයිඩ් බවට පත්වීම යකඩ මල බැඳීම ලෙස හඳුන්වනු ලැබේ යකඩ මල බැඳීම ලෙස හඳුන්වනු ලැබේ ඒක තේරුණාද හරිනේ එහෙනම් යකඩ මල බැඳෙන්න නම් වාතය එහෙම නැත්නම් තෙතමනය ऑक्सीजन जलियाँ मलबंदी साधक दिखा मलबंदी साधक दिख जलियान वचने सजलगीन वचने जलियाजन मलबंदी साधक दिखता जलियाजन अभी जलियाजन के වාතය හා තෙතමනි හරි යකඩ මල බැඳීමට අවශ්‍යයි වාතය හා තෙතමනි හරි දැන් මේ තියෙන්නේ යකඩය මට ඕන මේක මල බැඳීමෙන් වළක්වා ගන්න එහෙනම් මම මොකද කරන්න ඕන වෙනත් ඔහැක් කල්පි ආලේපණය කරන්න දැන් වැඩි හිතන්න එන්න බෑ ඔයගොල්ලෝ කිව්වනේ මල බැඳීමට අවශ්‍ය දෙක මොනවයි අවශ්‍ය දෙක වාතයයි තෙතමනියයි අපිට මොකද කරන්න පුළුවන් එහෙනම් මේ යකඩය වාතයත් එක්ක ගැටෙන එක වඩු කරන්න වළක්වන්න ඔව් තෙතමනය ගැටෙන එක වළක්වන්න දෙකේ දෙකම ගැටෙන එක හෝ එකක් ගැටෙන එක වළක්වන්න තෙතමනය හෝ වාතය මේක වාතය ගැටෙන එක වළක්වන්න පුළුවන් දීමුත ගාලා තෙල් ගාලා මේ වෙනත් දෝහයක් කාලේප කළ ග්‍රීස් ගාලා වගේ එක එක ක්‍රම වලට පුළුවන් අන්න එහෙම මොනවා හරි ක්‍රමයකින් යකඩය අපි ආවරණය කෙළුවොත් ආවරණය කරනවා කියන්නේ වාතය හෝ ජලය ගැටෙන එක වළක්වන අපිට පුළුවන් යකඩයේ මල බැඳීමෙන් වළක්වා ගන්න. එහෙනම් මල බැඳීමට අවශ්‍ය සාධක දෙක තමයි එකක් වාතය
අනිත් එක තමයි මොකද්ද තෙතමනේ වාතය කිව්වා වාතයේ තියෙන ඔක්සිජන් තෙතමනේ කියන්නේ ධන වාතය ඔන්න ඔය දෙන්න තමයි මල බැඳීමට අවශ්‍ය සාධක දෙක ඔය දෙන්නකෙ එක්කෙනෙක් හරි නැත්තම් මල බැඳෙන්නේ නැහැ දෙන්නම ඕන හරිද එක්කෙනෙක් හිටියට ගැටලුවන්නේ එක්කෙනෙක් හිටියට ප්‍රශ්නයක් නැහැ දෙන්නම ඕන දෙන්නගෙ එක්කෙනෙක් ප්‍රශ්නයක් නැහැ ඒක හොඳට මතක තියාගන්න හරිද දෙන්නව නැත්තම් මල බැඳෙන්නේ එක්කෙනෙක් නැත ඒත් මල බැඳෙන්නේ දෙන්නම හිටියොත් අනිවාර්යෙන්ම මල බැඳෙනවා එහෙනම් අපි බලමු වෙන වෙනම මේව යකන මල බැඳීමට වාතය අවශ්‍යකම් වාතයේ තියෙන ඔක්සිජන් අවශ්‍යකම් මල බැඳීමට ජලය අවශ්‍යකම් හරි ඉස්සෙල්ලා මේ අට වසරේ පරීක්ෂණ මේ ඔක්කොම ටික අට වසරේ පොතේ තියෙනවා යකඩ මල බැඳීමට වාතය අවශ්‍යකම් හරිද යකඩ මල බැඳීමට වාතය අවශ්‍යකම් එතෙන්දී අපි ගන්න මෙන්න මේ වගේ ඇටෝම් දෙකක් වාතය අවශ්‍යම පෙන්නුම් එක සමාන කැකෑරුම් නල දෙකක් ගන්න අරගෙන ඉවරන එක නලයකට දානවා ඇල ජලය අනිත් නලයකට දානවා නටවා නිමාදක් ජලය මේ දෙකටම දානවා එක සමාන පිරිසිදු කරගත්ත යකඩ ඇන දෙකක් එක සමාන පිරිසිදු කරගත්ත යකඩ ඇන දෙකක් මේ නටවා නිවාට ජලයට පිරිනාන පොල් තෙල් තට්ටුවක් ඒ ඇටවෝ බී ඇටවෝ මේ විදිහට ඇටවුම් දෙක හදලා දින තුනක් විතර තියලා නිරීක්ෂණය කරනවා යකඩ මල බැඳිලාද නැද්ද කියලා මොකද්ද කියන්න තියෙන්නේ මේ දෙකෙන් එකක ඇන මල බැඳිලා අනිත් එකේ ඇන මල බැඳිලා නැහැ මොකේද මල බැඳිලා තියෙන්නේ ඒ බාජ ඒ බාජ ඔව් ඒ ඇටවුම් හේතුව හේතුව මල බැඳීමට අවශ්‍ය සාධක සම්පූර්ණ වෙලයි. ඕ මල බැඳීමට අවශ්‍ය සාධක දෙක මෙතන තියෙනවා. මල බැඳීමට සාධක දෙකක් අවශ්‍යයි. ජලයයි ඔක්සිජනුයි. නැත්තම් ජලයයි වාතයයි. ජලයයි වාතයයි දෙකම මේ ඇටෝමේ තියෙනවා. ජලයයි වාතයයි දෙකම. මොකද අපි දන්නවා ජලය නටවනකොට ඒකේ දිය වෙලා තියෙන වාතය ඉවත් වෙනවා. නටවූ ජලයේ දැන් අපි ඉගෙන ගන්න ඕනේ මේ වායුවක ද්‍රාව්‍යතාවය කෙරෙහි බලපාන සාධක වායුවක ද්‍රාව්‍යතාවය කෙරෙහි බලපාන උෂ්ණත්වය හා පීඩනය උෂ්ණත්වය වැඩි වෙන්න ද්‍රාව්‍යතාව අඩු වෙනවා ඔගොල්ලෝගේ ගෙදර නූඩ්ලස් හදද්දී නූඩ්ලස් හදන්න භාජනයකට වතුර ලිපේ තියලා ඒ වතුර රත් වෙන්න තියලා බලන් ඉන්නකොට අපිට පේනවා පතුලෙන් බුබුල් හැදිලා උඩට යනවා පැත්තෙන් බුබුල් හැදිලා උඩට යනවා ඒ ජලයේ දියවෙච්ච වාතය හරිද දැන් හොඳට නටවලා වතුර එක ඒක නිවලා මාළු ටැංකියකට ඒ වතුර එක දාලා මාළු දෙන්නේ දැම්මොත් බොහෝ වෙලාවට මැරෙනවා. ඒ කියන්නේ නිවිච්ච වතුරට හොඳ උණු වතුර නෙමෙයි. නටවලා නිවාගත්ත ජලයට මාළු දෙන්නේ දැම්මොත් මැරෙනවා. ඇයි මැරෙන්නේ? හේතුව? ඔව් ජලයේ වාතය අඩංගු වෙලා නැහැ. ඔක්සිජන් නැහැ. හුස්ම ගන්න ඔක්සිජන් නැහැ. ඔක්සිජන් ටික නිකිල්ලා. හරිද? නටවූ නටවා නිවාගත් ජලයේ වාතය ඊළඟ තෙල් තට්ටුව දැම්මම නැවත දිය වෙන්නේ නැහැ. ඇයි? දිය වෙන්න නම් ජලයට උඩින් වාතය තියෙන්න ඕන. දැන් තෙල්නේ තියෙන්නේ. එතකොට තෙල් තට්ටුව හරහා නැවත වාතය දිය වෙන්නේ. දැන් අපි දන්නවා ගල්පර අතරින් ගඟක් ගලාගෙන එනකොට ගල්පරවලදී කැකෑරෙනවා වතුර. එතකොට වතුරේ දිය වෙන ඔක්සිජන්. ඒක නිසා තමයි අර මධ්‍ය කඳුකරේ ආශ්‍රිතව ඉන්න මාළු පල්ලෙහා නැත්තේ. ඒ මධ්‍ය කඳුකරයේ ආශ්‍රය දැන් අපි බුලත් අපේම අල්ලගෙන ඇවිල්ලා ටැංකියකට දාලා ඇති කරන්න බෑ. මොකද හේතුව ඔවුන් හැඩ ගැහිලා තියෙන්නේ පිරිසිදු වාතය වැඩි ඔක්සිජන් වැඩි ජලයේ. මොකද හැමතිස්සෙම වතුර පෙන හැදෙනවා. පෙන නගිනවා. පෙන නගිනකොට ඔක්සිජන් දිය වෙනවා. වාතය දිය වෙනවා. දැන් මෙතන දිය වෙන්නේ නැහැ. ඇයි දිය වෙන්නේ නැත්තේ තෙල් තට්ටුව. එහෙනම් මේ ඇටෝ මේ වාතයනේ. මේ ඇටෝ මේ වාතයක් තියෙන ජලයක් තියෙන. මේක ජලයේ තිබුණට වාතයනේ. එනම් මේ ඇනේ මල කර ගන්නෝ මේ ඇනේ මල කර ගන්නෙ. ඔයාලා මේ අහන තව ප්‍රශ්නයක් තමයි මේ ඇන මේ පරීක්ෂණයේදී පිරිසිදු කරගන්නේ. පිරිසිදු යකඩන
සමහර වෙලාවට අපිට හොයා ගන්න නැහැ. අපිට විද්‍යාකාරදී හම්බ වෙන්නේ මල බැඳිච්ච අකරය. එහෙම නැත්නම් අපි කඩේකින් අරන් ආවොත් හම්බ වෙන්නේ මල බැඳිච්ච අකරය. එහෙනම් මේ යන පිරිසිදු කරගන්නේ කොහොමද? කොහොමද පිරිසිදු කරන්නේ? කියන්න බලන්න. මේ ක්‍රියාකාරකම කිරීමට පෙර ඇටවම සෑදීමට පෙර මෙමෙ ඇන මල තියෙනවා නම් ඒව ඉවත් කළා. පිරිසිදු කරගන්නේ කෙසේද? තනුක හයිඩ්‍රොක්ලෝරික් ද්‍රවණයෙන් සෝදා ගැනීම. නෑරි. සෝදා නෙවෙයි තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුල ටික වේලාවක් ගිල්වාට. හරිද? හොදලා හොදනවට වඩා හොඳයි ගිල්ලලා තියෙන. ගිල්ලලා තියුවම මල කඩ තියෙනවා. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුල ගිල්ලලා තියුවම මල කඩ දිය වෙනවා. පිරිසිදු ඇන දෙකක් හම්බ වෙනවා. අපිට ඒ ඇන යොදා ගන්න පුළුවන් මේ ක්‍රියාකාරකම සඳහා. පැහැදිලිනේ? එහෙනම් ඔය තියෙන්නේ මල බැඳීමට වාතය අවශ්‍ය බව පෙන්වීම. එහෙනම් නිරීක්ෂණය තමයි ඒ ඇටෝමේ මල බැඳී ඇත දිරිඳුරකට පස්සේ බලනවා බී ඇටෝමේ නැත. හේතුව නටවූ නිවු ජලයේ වාතය නොමැතිවීම තෙල් තට්ටුව නිසා නැවත වාතය දිය නොවීම. ඒ නිසා වාතය නැති නිසා මල කඩ ගන්නෙ නෑ. ඊළඟට අපි බලන්න යන වාතයේ මොනවද මල බැඳීමට අවශ්‍ය වෙන්නේ? මොකද වාතය කියන්නේ මිශ්‍රණය. වාතය කිව්වම නයිට්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, ආගන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා, වෙනත් වායු ජල වාෂ්ප. අපි දන්නේ නැහැ එහෙනම් මේ වාතයේ තියෙන මොනවද? ඔක්සිජන්ද නයිට්‍රජන්ද මල බැඳීමට උපකාරී කරන්නේ. ඒකට අපි කරන හදන ක්‍රියාකාරකම් මෙහි. ගන්නවා ජල ද්‍රෝණිකා. මේ ජල ද්‍රෝණිකාව තුළ ගිල්ලනවා කැකෑරුම්නම දෙකක්. සර් ඔය පාට පැහැදිලි නෑනේ. පාට පැහැදිලි නැද්ද? මට පොඩි වෙලාවක් දෙන්න. අනිත් පැන්නද තින්ත ටිකක් දාගන්නක. හරි මම මේවයි කරන්නේ. ජල ද්‍රෝණිකාවකට එක සමාන කැකෑරුම් වල දෙකක් जलय කැකෑරුම් නල මේ කියන්නේ යකඩ කෙලි ගුලිය යකඩ කෙලි ගුලිය මේ කියන්නේ ජලය මේ ජල ද්‍රෝණිකාව මේ විදියට ඇටවම තියලා ටික දවසක් ගිහිල්ලා නිරීක්ෂණය කරනකොට කියන්නේ දවස් දෙකක් තුනක් ගිහිල්ලා නිරීක්ෂණය කරනකොට දවස් හතරක් කියමුකෝ ගිහිල්ලා තුනක් පහක් අතර කාලයක් කියලා निरीक्षण करना अभी निरीक्षण देखा बला पलवे निरीक्षण पास पलवे निरीक्षण पलवे निरीक्षण देवनी निरीक्षण मेन मे अभी मेक ए मेक बीन गुड़ी बी क्या හරියටම හිස් අවකාශය 1 2 3 4 5කට බෙදුවා. මෙතන ඉඳලා 1 2 3 4 5යි. 1 2 3 4 5යි. කොටස් 5කට බෙදුවොත් 5න් එකක් කියලා ගිහින ජලය. හරිද? මේ ඇටෝමේ ජලයේ 5න් එකක් කියලා කියලා දින 3කට පස්සේ නිරීක්ෂණය කරාම දින 3කට පස්සේ ඉතර නිරීක්ෂණය කරාම අපිට තේරෙනවා द्रव मट्टम जल मट्टम हिस्सवकाशे पहेन्नेलयातु මොනවා හරි තිබිච්ච දේ ඉවත් වෙලා තියෙන පහෙන් එකක්.
නැත්තම් පහෙන් දෙකක් උඩට යන්න එපා. පහෙන් එකක් උඩට ගියේ නලය තුල තියෙන වාතයේ අඩංගු ද්‍රව්‍ය වලින් වාතය කියන්නේ සංඝටක කිහිපයක මිශ්‍රණයක්. හයිඩ්‍රජන් sorry නයිට්‍රජන් ඔක්සිජන් ආගන් කාබන් ඩයොක්සයිඩ් මේක මිශ්‍රණය. ඒ මිශ්‍රණයේ තියෙන පහෙන් එකක් අයින් වෙනවා. ඒ අයින් වෙච්ච දේ අතන තැම්පත් වෙලා තියෙනවා. මොකද එළියට යන්න විදියක් නැහැ. මලකඩ හැදෙද්දී ඒ දේ එතන තැම්පත් වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕන වාතයේ පහෙන් එකක් තියෙන්නේ කවුද කියලා. කවුද වාතයේ පහෙන් එකක් තියෙන්නේ? ඔක්සිජන්. ඔක්සිජන් වායු. අපි ඉගෙනගෙන දෙනනේ 78ක් තියෙන්නේ නයිට්‍රජන්. 121ක් නැත්තම් පහෙන් එකක්. අනිත් ඔක්කොම ගත්තා 101යි. හරිද? එහෙනම් පහෙන් එකක් තියෙන්නේ ඔක්සිජන්. එහෙනම් ඔක්සිජන් තමයි මෙතන මලකඩ විදියට තැන්පත් වෙලා තියෙන්නේ. වාතයේ තියෙන ඔක්සිජන් එහෙනම් මල බැඳීමට දායක වෙනවා. ඒක නිසා තමයි පහෙන් එකක් ජල මට්ටම ඉහළ ගියේ. එහෙනම් මේ ක්‍රියාකාරකම දැන් මේ ක්‍රියාකාරකමෙන් වෙන්නේ මල බැඳීමට වාතය අවශ්‍යයි. මේ ක්‍රියාකාරකම වෙන්නේ මල බැඳීමට වාතයේ අඩංගු ඔක්සිජන් අවශ්‍යයි. විභාගයට આવොත් ඔය දෙක දෙකක් කියන එක වැදගත් වෙනවා. මෙතනින් පෙන්නන්නේ මල බැඳීමට ඔක්සිජන් අවශ්‍ය බව නෙවෙයි මල බැඳීමට වාතය අවශ්‍යයි. මෙතනින් පෙන්නන්නේ මල බැඳීමට වාතයේ අඩංගු ඔක්සිජන් අවශ්‍ය බව. පැහැදිලිද ඒක? එහෙනම් පහෙන් එකක් උඩට යන්නේ කවුරු නිසාද? අවුරු ඉවත් වෙච්ච නිසාද? ඔක්සිජන් ඉවත් වෙච්ච නිසා. මොකද ඔක්සිජන් තමයි පහෙන් එකක් වාතය අඩංගු. පහෙන් එක කියන්නේ 120ක්. 121යි ඔක්සිජන් දී. හරිනේ? ඊළඟට මල බැඳීමට ජලය අවශ්‍යයි. ඒකට අපිට මෙන්න මේ ක්‍රියාකාරකම් කරන්න. අපි ගන්නවා කැකෑරුම් නල දෙකක්. කැකෑරුම් නල දෙකක් ගන්න සමාන මේ දෙකටම මේ ඇබ දෙකක් ගන්න. මේ ඇබේට සම්බන්ධ කරන යකඩෑන දෙකක්. මෙන්න මේ එක නලයක් ඇතුළට දානවා නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් එක. මේ නලය ඇතුළට දාලා තියෙනවා නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් කැට. මෙයාට පුළුවන් ජල වාෂ්ප උරා ගන්න. දැන් අපිට මේ A පැත්ත මේ B පැත්ත මේ C පැත්ත මේ D පැත්ත මේක වායු රෝධක කරලා තියෙන්නේ. මෙතන ග්‍රීස් හරි වැස්ලින් හරි ගාලා මේ ඇබෙන් ඇතුළට වාතයෙන් නැති විදියට හදලා තියෙනවා. හරිද? මේවා ඇබ රබර් ඇබ රබර් ඇබ ඔන්නයි විදියට ඇටවුම් දෙක හදලා තියෙන්නේ. මට කියන්න නිරීක්ෂණ මොනවද? ටික දවසක් තිබුණාට පස්සේ ගෙන දවස් දෙකක් තුනක් තිබුණාට පස්සේ මොකද්ද නිරීක්ෂණ? කැකෑරුම් නල දෙකක් ගත්තා. කැකෑරුම් නල දෙකට ඇබ දෙකක් ගැහුවා. ඇබ දෙකට ඔන්නයි විදියට පිරිසිදු කරගත්ත යකඩෑන සම්බන්ධ කරා. එතෙන්දී යකඩෑන පිරිසිදු කරන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුල ගිල්ලලා එක කැකෑරුම් නලයක් ඇතුළට නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් කැට දාලා තියෙනවා. ඒ කැල්සියම් ක්ලෝරයිඩ් වලට පුළුවා ඒ ඇටෝමේ තියෙන ඒ ඇතුලේ තියෙන ජල වාෂ්ප උරා ගන්න. ওই විදිහට හදලා දෙනවා. මොකද නිරීක්ෂණ උත්තර එනවා AB කොටස් මලකඩ කාව. හරි, ඒක හරි. AB කොටස් AB ඒ කියන්නේ මේ නලයේ තියෙන A යන කොටස් B යන කොටස් දෙකම මලකඩ කාව. අනිත් ඇනි අනිත් එකේ ඇටෝමේ C කොටස විතරක් මලකඩ කාව. C කොටස විතරක් මලකඩ කාව. C කොටස විතරක් මලකඩ කාලා D කොටස මලකඩ කාලා නැහැ. ඇයි D කොටස මලකඩ කෑවේ නැත්තේ? නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් කඩ මේ ජල වාෂ්ප උරා ගන්නනේ. අන්න හරි. නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් කැටවලට පුළුවන් ජල වාෂ්ප අවශෝෂණය කරන්න.
ජලවාෂ්ප අවශෝෂණය කරගත්ත කියන්නේ නලිය ඇතුලේ ජලවාෂ්පනය. ජලවාෂ්පනය කියන්නේ මල බැඳීමට අවශ්‍ය සාධකයක් නැහැ. එහෙනම් මල කඩ ගන්නෙ නැහැ. හරිද? එහෙනම් මේකේ ආකාරකමෙන් පැහැදිලි වෙනවා මල බැඳීමට ජලවාෂ්ප අවශ්‍ය බව. මේකේ ආකාරකමෙන් පැහැදිලි වෙනවා මල බැඳීමට වාතය දෙන ඔක්සිජන් අවශ්‍ය බව. මේකේ ආකාරකමෙන් පැහැදිලි වෙනවා මල බැඳීමට වාතය අවශ්‍ය බව. මට කියන්නේ මෙතන ඈන දෙකක් ගත්තියයි. එක දෙපැත්තට ගැහුවේ ඇන එකක් ගන්න තිබුණනේ ඒත් අරින් වැඩි දෙකක් අරගෙන දෙපැත්තට ගහල හේතු මල බැඳීම ඉක්මන් කිරීම පෙන්වීමට නෑ ඒක නෙමෙයි තත්ත්ව සමාන කිරීමට ඕ දැන් මෙන්න මෙහෙම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එක ඈනයක් නම් තිබුණේ දැන් ඇනේ පැති දෙක එක සමාන නෑනේ හරිද දැන් එක පැත්තක හිස තියෙන්නේ අනිත් පැත්තේ තුඩ තියෙන්නේ නේ එක පැත්තක හිස තියෙන්නේ අනිත් පැත්තේ තුඩ තියෙන්නේ දැන් කාට හරි කියන්න පුළුවන් අර ඩී ඇටෝමේ එක ඇණේයි නම් තිබුණේ මෙහෙම හරිද පිට මෙන්න මෙහෙම තිබුණේ මෙහෙම එක ඇණේයි තිබුණේ මේ මේ පැත්තේ හිස තිබුණා මේ පැත්තේ තුඩ තිබුණා කාට හරි කියන්න පුළුවන් මේකේ මේකයි හේතුව මෙතන මලකඩ නොකන්න හේතුව මේ හිස පැත්ත වැඩිය මලකඩ කන්නේ නැහැ තුඩ පැත්ත තමයි වැඩිපුර මලකඩ කන්නේ එහෙම කියන්න පුළුවන් අර හරි කියන්න පුළුවන් ඒ වගේ කියන්න පුළුවන් ඔක මේක ඔක වෙන්න හේතුව වෙන්න මේකයි මතක තියාගන්න මේකේ වෙන්න මේ පැත්ත වැඩිපුර මල කඩ කන්නේ මේ පැත්ත තමයි වැඩිපුර මල කඩ කන්නේ මේ පැත්ත මල කඩ කන්නේ අඩුයි එහෙම කියන්න පුළුවන් හැබැයි මෙතන එහෙම කියන්න පුළුවන්ද දැන් කියන්න පුළුවන්ද බෑ අයි ඔය ඇටෝමේ පැති දෙකම සමාන දෙපැත්තෙම හිස තියෙනවා දෙපැත්තෙම තුඩ තියෙනවා එහෙනම් තත්ත්ව සමාන අන්න සාධක සමාන කරන්න ඕන කමද තමයි ඔය ඈන දෙකක් ගන්න අරගෙන දෙපැත්තට ගහන්න එතකොට කාටවත් කියන්න බෑ එක පැත්තක තුඩ තියෙන්නේ මේ පැත්තේ හිස තියෙන්නේ මේ පැත්තේ වැඩිපුර බල කර ගන්න ඕන එහෙම කියන්න බෑ එතන සමාන ඈන හතරක් අරගෙන තත්ත්වයන් සමාන කරන්න නෑ ඒක තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ හරි ඔය මල බැඳීමට අවශ්‍ය සාධක පෙන්වන්නේ ඊළඟ මල බැඳීම වේගවත් කරන සාධක දෙකක් කියන්න බලන්න මල බැඳීම වේගවත් කරන සාධක අපි කතා කරන්නේ මූදු බඩ මාර්ගවල ගමන් කරන වාහන මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න එහෙම කියනෝනේ දැන් අපි පරණ බයිසිකලයක් පරණ වාහනයක් කාර් එකක් සල්ලි වලට ගන්නකොට නේ සෙකන්ඩ් හෑන්ඩ් ගන්නකොට අපි බලනවනේ කොහෙද මේ වාහනේ යන්නේ මොන පාරේද මේ වාහනේ යන්නේ නවත්තල තියෙන්නේ කොහෙද අපි ගොඩක් හොයලා බලනෝනේ ඒ වාහනේ විකුණන අයිති කරුගේ ගෙදර පිහිටලා තියෙන්නේ මොන වගේ තැනක ඔච්චර ලස්සන තිබුණාද අපි ඒක හොයලා බලමු ඇයි හොයලා බලන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් හා අම්ල මල බැඳීම වේගවත් කරා. ඔව් අපි දන්නවා මුහුදු වෙරළේ ගමන් කරනකොට අපිට වාහනේට හැම තිස්සෙම ගැටෙනවා ලවණ. සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් නෙවෙයි තව ලවණ වර්ග තියෙනවා මේ මුහුදේ. මැග්නීසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ෆේට් ඔය ලවණ. මේ ලවණවලට පුළුවන් විශේෂ වැඩිපුරම තියෙන ලුණුනේ සෝඩියම් ක්ලෝරයිඩ්. පුළුවන් මල බැඳීම වේගවත් කරා. ඒක මල බැඳීමට අත්‍යවශ්‍ය සාධක නෙවෙයි. මල බැඳීම වේගවත් කරනවා. ලවණ වලට පුළුවන් මල බැඳීම නෙවෙයි. ඒක නිසා තමයි අපි හොයලා බලන්නේ වාහනයක් එහෙම මිලදී ගනිද්දී ඒක කොහෙද තිබුණේ මොන නගරේද මොන ප්‍රදේශයේද නවත්තල තියෙන්නේ කොහෙද දැන් උදාහරණයක් විදියට ඔය ගාල්ලේ අපි හිතමු කළුවැල්ල හරි එහෙම නැත්නම් එතනින් එහාට ගාම ගින්තොට මහමෝදර ওই පැත්තට යනකොට මේ හැමදාමේ හරිය වාහනයක් නවත්තල තියෙනවා කියලා හිතන්නකෝ පාරයිනේ යන් වලමෝ මහමෝදර හොස්පිටල් එක තියෙන්නේ මූදු වෙරළා අයිනේ හරිද දැන් උතන තියෙනවා ත්‍රිවිල් එක ගන්න අතර කරලා හයර් යන්න ඔය ත්‍රිවිල් එක අවුරුදු දෙකක් විතර උතන දීපිලා ඒ හරි තියෙනවනේ පාකේ දැන් තව වෑන් එකක් කියලා හිතමුකෝ ලෙඩ්ඩු ගෙනියන්නේ එහෙම තියෙන ඒක විකුණන්නේ යනවා සමහර වෙලාවට යට චැසි එහෙම ඔක්කොම දිරලා තියෙන්න පුළුවන් අපි නොදැනුවත්ව මොකද අර මූදු හුලං වැඩිලා වැඩිලා මොකද වෙන්නේ ටික දවසක් යද්දී අර කොටස් ඔක්කොම ටික දිලාපත් වෙනවා. ඒකයි හේතුව. ඒක නිසා ලවණ සහිත දැන් ලවණ සහිත ප්‍රදේශයක නිවසක් හදනවා නම් ඒකේ මූදු වෙරළක් අයිනේ හොටෙල් එකක් වගේ හදනවා නම් නැත්නම් ගෙයක් හදනවා නම් වඩා සුදුසු යකඩ ආශ්‍රිත කියන්නේ අපි හිතමු නිවසේ තියෙන අමුද්‍රව්‍ය විදියට ගත්තොත් අපි හිතමු ඔය යකඩ වැටවල් වානේ වලින් හදන ඒ වගේව සුදුසු නැහැ.
විශේෂයෙන් වැඩියෙන් සුදුසු වෙන්නේ ලී. ඒකත් අර තෙතමනයට ඔරොත්තු දෙන ලී වර්ග තමයි සුදුසු. හරිද? ලෝහ සහිත ඒවා භාවිතා කරොත් අපි තමු මේ වගේ තැනකට ෆෑන් එකක් ගේනවා කියලා. ගේන්න ඕන ප්ලාස්ටික් තටු තියෙන ෆෑන් එක. හරිද? අර ලෝහ තටු තියෙන කරකැවෙන ෆෑන් එකක් ගෙනාවොත් වැඩි දවසක් පාවිච්චි කරන්න බෑ, දිරලා කඩන් වෙනවා. ඒක නිසා අපි ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි අම්ල. අම්ල සහිත මෙහෙම මම දැකලා තියෙනවා සමහර ගෙවල් වල අතරන් වහලට වැටෙනවා ඇඹුල් ගඩන් වගේ දෙහි වගේ ගස් වල ගෙඩි. මොකද්ද වෙන්නේ? ඇඩි දවසක් යන කලින් අර ටකරන් දිරාපත් වෙනවා. ලවණ විතරක් නෙවෙයි අම්ල. අම්ල වලට පුළුවන් මල බැඳීම වේගවත් කරන්න. අපිට පිහියකින් ගෙදර තියෙන සාමාන්‍ය වානේ පිහියකින් දෙහි කෑල් දෙහි ගෙඩියක් කපලා හොදන්න නැතුව තියලා තියන්න. පිහියකින් දෙහි ගෙඩියක් කපලා හොදන්න නැතුව තියලා පැය දෙකකට විතර පස්සේ බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. මලකඩ පැල්ලම් මතුවලා ඇති. පැය දෙකකට විතර පස්සේ මලකඩ හැදිලා ඇති. ඒ කියන්නේ මල බැඳීම වේගවත් කරන සාධකයක් තමයි අනිත් මොනවද? අම්ල. මල බැඳීම වේගවත් කරන සාධක දෙකක් තියෙනවා. එහෙනම් මොනවද? ලවණ හා අම්ල. ඒ වගේම මල බැඳීම අඩු කරන සාධකයක් තියෙනවා මතක තියාගන්න. පස්ව භෂ්ම වලට පුළුවන් මල බැඳීම අඩු කරන්න. එහෙනම් මල දැන් ඕගොල්ලොන්ට ඒකත් පෙන්වන්න පුළුවන්. උතන අපිට මේ වගේ කැකෑරුම් නලතුණක් අරගෙන එකකට දාන ජලය, අනිතර දාන හයිඩ්‍රොක්ලොරික් අම්ල, අනිතර දාන විනාකිලි අම්ල දෙකකුයි ජලයයි දැම්මා. හයිඩ්‍රොක්ලොරික් අම්ලය, විනාකිලි ජලය දාලා යකඩ යන තුනක් දාමු. මට කියන්නේ වැඩිපුරම මලකඩ කන්නේ මොකේද? ජලයේ දාපු යකඩ නේද? හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ දාපු යකඩ නේද? මේ විනාකිලි වල දාපු යකඩ නේද? ඈ වැඩිපුරම මලකඩ කන්නේ ජලයේද, හයිඩ්‍රොක්ලොරික් අම්ලයේද, විනාකිලි? හයිඩ්‍රොක්ලොරික් මොකද? හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ ප්‍රබලයි. හරිද? ප්‍රබල අම්ලයේ දාපු එක තමයි වැඩිපුර මලකඩ. අපි තව මෙහෙම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්යි ජලයයි හයිඩ්‍රොක්ලොරික් අම්ලයයි කියන තුනේ යකඩ යන තුනක් දාමු. මල බැඳීමේ ආරෝහණ පිළිවෙල ලියන්න. කියන්න බලන්න පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්ලොරික් අම්ලය ජලය. අඩුවෙන්ම මලකඩ කාලා තියෙන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට වඩා වැඩිපුර මලකඩ කාලා ජලයේ, ඊට වඩා වැඩිපුර මලකඩ කාලා හයිඩ්‍රොක්ලොරික් ආද. මොකද පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භෂ්මයක්. භෂ්ම වල තමයි අඩුවෙන්ම මල බැඳීම. භෂ්ම ද්‍රාවණයකදී මල බැඳීම අඩු. ඊට වඩා වැඩි ජලයේදී. ඊට වඩා වැඩි අම්ලයේ. මේ වගේ විභාගෙට ඉන්න පුළුවන්. සරල දේවල් වලට ඕගොල්ලෝ වරද්දා. හරි. එහෙනම් අපි මේකේ සටහනක් දාගමු. මේක ඉසල ලියාගන්න මෙතන මල බැඳීමට වාතය අවශ්‍ය බව පෙන්වීම කියලා මේක ගන්න නිරීක්ෂණය. මෙතන මල බැඳීමට වාතය ඇති ඔක්සිජන් අවශ්‍ය බව පෙන්වීම කියලා නිරීක්ෂණය. මෙතන මල බැඳීමට ජලය අවශ්‍ය බව කියන නිරීක්ෂණය. හරි. මනට ලියාගන්න වැඩි වෙලාවක් ගන්න නෑ. ඒක තව ටිකක් එහාට මේක කතා කරගෙන යන්න පුළුවන් වෙන වෙලාව. නැත්තම් මදි. ඉරන් මම ඕගොල්ලන්ට කිව්වේ මෙන්න මේ කතා. ලෝහ විකාගන. මේ තියෙන්නේ යකඩේ. කියලා හිතන්න. යකඩ කියන්නේ Fe. මේක අපි හඳුන්වනවා අයන් කියලා. අයන්. Fe. හරි. දැන් මේ යකඩ ලෝහය හැදිලා තියෙන්නේ යකඩ පරමාණු වල. දැන් මේකේ මතු පිට තියෙන්නේ යකඩ පරමාණු. මම කියව ලෝහ විකාදනයේදී වෙන්නේ මේ ලෝහ පරමාණු ධන අයන හදමින් ඉවත් වෙලා යනවා. මතු පිට ලෝහයේ මතු පිට තියෙන ලෝහ පරමාණු ධන අයන හද. ධන අයන හදර එතකොට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි යකඩ වලට පුළුවන් ධන අයන වර්ග දෙකක් හදන්න. Fe පුළුවන්
Fe-ට පුළුවන් Fe ධන 2 අයන හදන්නත් පුළුවන් Fe ධන 3 අයන හදන්නත් පුළුවන් යකඩ වලට පුළුවන් යකඩ ධන 2 අයන 2 අයන 3 මෙන්න මේ Fe සමහර පරමාණු ලෝහ කියන මෙහෙම හරි ධන 2 අයන ඒ කියන්නේ මෙයාගේ සංයුක්තාව 2යි මෙයාගේ සංයුක්තාව 3යි සංයුජතාව එකිනෙකට වෙනස් අයන හදන්න පුළුවන් ලෝහ වර්ග තුන කොපර් වල තියෙන Cu ධන 1 Cu ධන 2 හරිද ඊට පස්සේ ක්‍රෝමියම් වල තියෙන ක්‍රෝමියම් ධන 2 ක්‍රෝමියම් ධන 4 ඔය විදිහට සංයුජතා එකිනෙකට වෙනස් ලෝහ අයන හදන්න පුළුවන් ලෝහ වර්ග තියෙනවා හරිද මූලද්‍රව්‍ය තියෙනවා දැන් මෙතන Fe ධන 2 අයන වලට කියන නම තමයි ferrous අයන ferrous අයන Fe ධන 3 අයන වලට කියන්නේ ferric අයන ferric අයන නැත්නම් මේ ferrous අයන වලට කියනවා අයන් 2 කියලා අයන් 2 ferric අයන වලට කියනවා අයන් 3 අයන් රෝම ඉලක්කම් වලින් 3 තරහා ගන්න लोह विकादनेटतीन लोह परमाणु इलेक्ट्रोन पिटक ලෝහ කෘෂ්ඨයෙන් ඉවත් වෙනවට තමයි කිව්වේ විකාදනය කියලා. එතකොට ඒකව ධන අයන හදන. මේ යකඩවල විශේෂත්වය තමයි යකඩවලට පුළුවන් ධන අයන වර්ග දෙකක් හදන්න. සංයුජතාව දෙකක් වෙන ධන අයන හදන්න පුළුවන්. දැන් මේක හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිටක. මේක හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන තුනක් පිටකන. ඉලෙක්ට්‍රෝන තුනක් පිටකන. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා හැදෙන ධන අයන ඇටි කියන්නේ ferrous අයනය. එහෙම නැත්නම් කියන්නේ අයන් 2. ඉලෙක්ට්‍රෝන තුනක් පිට කරලා හැදෙන ධන අයන ඇටි කියන්නේ අයන් 3. එහෙම නැත්නම් කියන ferric අයන. ferrous අයන ferric අයන. මේක ferrous. එහෙම නැත්නම් අයන් 2. මේක ferric. එහෙම නැත්නම් අයන් 3. ඒක පැහැදිලිද? මේ යකඩ වලට පුළුවන් එකිනෙකට වෙනස් ධන අයන වර්ග කීයක් හදන්න පුළුවන්ද? දෙකක් හදන්න පුළුවන්. එකිනෙකට වෙනස් ධන අයන වර්ග දෙකක් හදන්න පුළුවන්. ferrous අයන ferric අයන. හරිද? එතකොට මේ ධන අයන වර්ග දෙකම හැදෙන මලබැදීම. ඉස්සෙල්ල හැදෙන්නේ ferrous අයන. ඊට පස්සේ හැදෙන ferric අයන. හරිද? ඒක තමයි ක්‍රියාවලිය. ඊළඟට මම ඕගොල්ලන්ට කිව්වා මෙයා ධන අයන හදද්දී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනව නම් අවට ඉන්න ඕන කවුද? මෙයාට ඉලෙක්ට්‍රෝන පිට කරන්න නම් අවට කවුද ඉන්න ඕන? ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කට්ටිය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නයි ඉන්න. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නෙ මෙතන මල බැඳීමේදී මතක තියාගන්න ජලය හා ඔක්සිජන්. මෙයා පිට කරන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ජලය හා ඔක්සිජන්. එහෙනම් ඔන්න මම ඊළඟට මට කියන්නකෝ ඉලෙක්ට්‍රෝන පිට කරනවට කියන්නම්. පරමාණුවක් අණුවක් අයනයක් ඉලෙක්ට්‍රෝන පිට කිරීම. ඔක්සිකරණය. ඔක්සිකරණය. දැන් මෙතෙන්දි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් අපි කියන්නේ ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝන ගන්නවා නම් ඔක්සිහරණය. ඔක්සිහරණය. ඉලෙක්ට්‍රෝන පිට කරන තැනට කියන නම මොකක්ද? ඇනෝඩ ඇනෝඩ ඉලෙක්ට්‍රෝන ගන්න තැනට කියන්නම් කැතෝඩ ඒවටත් මතක තියාගන්න ඒව මේකේ වෙනස් වෙන්නේ නැහැ ඊළාට ඔක්ස් මේ ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රතික්‍රියාවට කියන්නම් දෙකක් කියනවා නම් ඇනෝඩ ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් ඔක්සි කරන මාර්ග ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රතික්‍රියාවට කියන්නම් කැතෝඩ ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියාව හරි ඔන්න ඒ ටික දන්නවනම් ඔන්න පළවෙනි පියවර තමයි
මෙන්න මෙයා ඉලෙක්ට්‍රෝන පිටකරන යකඩේ යකඩ පුෂ්ඨයේ මතු පිට ඇති යකඩ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් දනායන හදනවන්න පළවෙනි Fe ගණය E තලය Fp ධන දෙක යන හැදෙනවා Aq ධන දෙකයි E අන්න හැදෙන්නේ මොනවායිද පළවෙනි පියවරේදී මොනවද හැදෙන්නේ Fe ධන දෙකයි ferrous iron හරි ferrous iron හැදෙන්නේ මෙන්න පළවෙනි ප්‍රතික්‍රියාව මම මේක අංක 1 කියලා දානවා අංක 1 මොනේ නම් මුලින්ම අකඩමික ආදන් මේ මලවැදීමේදී සිද්ධ වෙන මොකද්ද යකඩය මතු පිට ඇති යකඩ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් Fe ධන දෙකයි නබට පත් වෙනවා ඊළාට ඔයගොල්ලෝ කිව්ව මේ ඉලෙක්ට්‍රෝන ගන්නවා කියලා කවුද ගන්න දෙන්න තනියෙන් ගන්න නෑ දෙන්නෙක් එකතු වෙලා ගන්න කවුද ගන්න ජලය හා ඔක්සිජන් ජලය හා මොන දෙවෙනි කියන්නද යකඩය වතා වාතය ඇති ජලය හා ඔක්සිජන් ජලය H2O L ඔක්සිජන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අරගෙන ඉවරලා හැදෙනවා OH ඍණායන මේක අංක දෙක මෙතෙන්දි මතක තියාගන්න මේ සමීකරණය කඩපාඩම් කරගන්න ජලය දෙකයි ඊට පෑන් වලට පොඩි ගැටලුවක් කරා ජලය දෙකයි ඔක්සිජන් එකයි ඉලෙක්ට්‍රෝන හතරක් අරගෙන ඉවරලා OH ඍණායන හතරක් හරි ජලය දෙකයි එක ඔක්සිජන් දැන් ගෑස් ධන හතරයි E මේ සමීකරණය කඩපාඩම් කරගන්න දෙකයි මේක කඩපාඩම් කරගන්න ඕගොල්ලෝ ලේසි මේ විද්‍යුත් විච්ඡේදනයේ අනිත් පැත්ත විද්‍යුත් විච්ඡේදනයේදී ඕගොල්ලෝ ලිව්වේ හතරයි OH ඍණ E තලය දෙකයි ජලය ධන ඔක්සිජන් ධන හතරයි දැන් මෙතන තියෙන්නේ දෙකයි ජලය ධන ඔක්සිජන් ධන හතරයි E තලය හතරයි OH ඔන්න ඉලෙක්ට්‍රෝන ගත්තා මෙයා ඉලෙක්ට්‍රෝන පිට කළා ධනායන හැදෙන මේ දෙන්න ඉලෙක්ට්‍රෝන අරගෙන ඍණායන ඊට පස්සේ මේ ධනායනයි ඍණායනයි එකට එකතු වෙන සංයෝගයක් දැන් මට කියන්නේ මේ ප්‍රතික්‍රියාවට කියනවා මේ ප්‍රතික්‍රියාවට කියන්නේ නම් දෙකක් කියන්නේ ඉක්මනට මේ උඩ තියෙන ප්‍රතික්‍රියාව ඔක්සිකරණ නෝඩ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව එහෙම නැත්තම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව එහෙම නැත්තම් මොකද්ද ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව නෝඩ ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියාවට කියන්නේ නම් දෙකක් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව එහෙම නැත්තම් කැතෝඩ ප්‍රතික්‍රියාව මම මේ දෙක එකතු කරනවා හැබැයි මේ දෙක එකතු කරන්න කලින් මම මොකද කරන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න සමාන ප්‍රතික්‍රියාව ගන්න ඔක්සිකරණ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව එකතු කරන කලින් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගන්න සමාන කරනවා ඉලෙක්ට්‍රෝන ගන්න සමාන කරන මොකද කරන්නේ එක සමීකරණෙ දෙකෙන් ගුණ කරන්න අංක එක සමීකරණෙ දෙකෙන් ගුණ කරන්න. මොකද මේක 4. එහෙනම් මේක දෙකෙන් ගුණ කරමු. ඉතින් අපි ඒක කරගෙන අංක එක ගුණ කරන දෙකේ. එවන්න යනවා 2 Fe ධනය ධන නෑ ධනය E තලය 2 Fe ධනය E තලය Fe ධන 2 AQ එක දෙකක් වෙනෝ දෙකෙන් ගුණ කරාම ධන 4යි E මම මේක තුනට දා ගන්නවා එහෙනම් මම 3ට එකතු කරනවා 2 හරි 1 දෙකෙන් ගුණ කරලා 3 වෙනවා මේක නේද ඒකට 2 එකතු කරා එතකොට මම ලියන්න පුළුවන් 2 Fe ඝනය ධන 2 ජලය ධන O2 ධන 4යි E E තලය එහෙනම් මේ පැත්තෙන් මේ පැත්ත එකතු කරමු E තලය 2 Fe ධන 2 ධන 4යි E 4යි අපි අඳුර දානවා ධන 4යි OH ඍණ ධන 4යි E දැන් මේ 4යි E ට මේ පැත්තේ 4යි E මොකද ගන්නවා කපලා දාන්න මේ පැත්තේ 4යි E ට මේ පැත්තේ 4යි E මට ඒතර උත්තරයක් එනවා 2 Fe ඝනය ධන 2 ජලය L ධන O2 ගෑස් E තලය
මේ දෙන්නමට එකතු කරලා ලියන්න පුළුවන් FeOH2 ඒ වගේම දෙන්නේ මෙයාට කියන්නේ මලකඩ නැත්තම් මේ යකඩය මල බැඳීමේදී සෑදෙන අතරමැදි තල මේ මෙයාට කියන්නේ ferrous hydroxide මේ ferrous නේ මෙයාගේ නම ඒක නිසා මෙයාට කියන්නේ ferrous hydroxide ferrous hydroxide ferrous hydroxide මල බැඳීමේදී සෑදෙන අතරමැදි පඩල ඒක බලන්නකෝ පිළිවෙලට මේක ගියොත් ඕගොල්ලෝ මේව අමතක වෙන්නේ නැහැ ඉස්සෙල්ලාම උනේ අර අර ක්‍රමයේ මතක තියාගන්න ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන මෙතන ලෝහයක් විකාදනය වෙනවා කියන්නේ ලෝහයක මතු පිට තියෙන ලෝහ පරමාණු ධන අයන සාධකෙන් ලෝහ කුෂ්ඨේ නිවත් වෙනවා දැන් මෙතන එහෙනම් යකඩනේ තියෙන එහෙනම් යකඩ පරමාණු ධන අයන හදමින් නිවත් වෙනවා එතකොට Fe Fe ධන දෙක අයන හැදෙමින් ඉලෙක්ට්‍රෝන පිටට හැබැයි අපි ඉගෙන ගත්ත මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් කවුරු හරි ගන්න ඕන ධන්නේ ජලයයි ඔක්සිජන් ජලය දෙකයි ඔක්සිජන් එකයි මේ ඉලෙක්ට්‍රෝන හතරක් අරගෙන වෙලා OH3 නයන හැදුවා ඊට පස්සේ මේ Fc ධන දෙකයි OH3 නයන එකතු වෙලා FeOH2 හැදෙනවා මේක තමයි යකඩ මල බැඳීමේදී සෑදෙන අත මේක මල කඩ නෙමෙයි මේ අතර මැදි පළ මුලින් හැදෙන්නේ මේවා හරිද ferrous hydroxide ඊළඟට වෙන්නේ මොකද මේ ferrous hydroxide තවදුරටත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා මේ ferrous hydroxide තවදුරටත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා සජල ferric oxide අන්න ඒ වට තමයි මල කඩ කියන්නේ සජල ferric oxide එතකොට හැදෙන්නේ ferric මේ Fe ධන දෙක Fe ධන තුන වෙනවා දැන් මෙතනයි දෙන්නේ ferrous hydroxide දැන් මෙතෙන්ට යනකම් ඕගොල්ලොන්ට පැහැදිලිද මම මේ මල වැදීම ඊළඟ දවසේ ආපහු උනේ ඉඳලා ගෙර දෙනවා හරිද මුලින්ම වෙන්නේ මොකද්ද යකඩේ මතු පිට තියෙන යකඩ පරමාණු ධන අයන හදමින් කෘෂ්ඨයෙන් ඉවත් වෙනවා එතෙන්දි පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න වාතයේ තියෙන ජලයයි ඔක්සිජන් හදන OH3 නාන හරිද මේකට කියන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියාව මල මේක විභාගයට එනවා මල බැඳීමේදී සිදුවන ඇනෝඩ ප්‍රතික්‍රියාව කියන නැත්නම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව තමයි මේක මල බැඳීමේදී සිදුවන කැතෝඩ ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මේ තොර ජලය දෙකයි ඔක්සිජන් එකයි ඉලෙක්ට්‍රෝන හතරක් මේක අකට බලන්න තියෙනවා OH3 නයන හතරක් ඊට පස්සේ මේ Fe ධන දෙක අයනයි OH3 නයන එකතු වෙලා හැදෙන එක අපිට මෙහෙම කරන්න ඕන ඇනෝඩ ප්‍රතික්‍රියාවයි කැතෝඩ ප්‍රතික්‍රියාවයි එකතු කරන එකතු කරනකොට ඉලෙක්ට්‍රෝන ගන්න සමාන කරනවා නිසා මේක දෙකෙන් වැඩි කරනවා මේක දෙකෙන් වැඩි කළම අංක තුන කියලා ඒ සමීකරණය දාගත්තා තුන්වෙනි එකට දෙවෙනි එක එකතු කරනවා හරි දෙකයි Fe මේ ටික එකතු කරනවා දෙකයි ජලය ධන ඕ2 ධන හතරයි ආයි මෙතන 2යි Fe ධන දෙක මේ ටික එකතු කරා 4යි OH3 ධන 4යි 4යි ඊට 4යි කියනවා එතකොට මෙතන සමීකරණය එනවා 2යි Fe ධන 2යි ජලය ධන ඔක්සිජන් ඊතලය මේ දෙන්න එකතු කරලා ලිව්වා FeOH2 මොකද මේ දෙන්න එකතු කරාම හැදෙන්නේ ferrous hydroxide එහෙනම් මෙන්න මෙයා තමයි මල කඩ සෑදීමේ නැත්නම් මල බැඳීමේ අතුරු පැලේ අතරමැදි පළේ අතරමැදි පළේ හරි මේ මේ ferrous hydroxide ඊළඟ වාතයේ දෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා තවදුරට මේ ferrous hydroxide තවදුරටත් වාතයේ දෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා එතකොට හැදෙන සජල ferric oxide සජල ferric oxide හරි මේ හැදෙන්නේ FeOH2 FeOH2 තවදුරටත් වාතයේ දෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා එතකොට හැදෙනවා Fe2O3 H2O ධන H2O මෙතන දෙකේ ඉලක්කම වෙනවා මෙතන හතරේ ඉලක්කම වෙනවා මෙතන දෙකේ ඉලක්කම මෙන්න මේවට තමයි කියන්නේ සජල ferric oxide සජල ferric oxide හරි සජල ferric oxide මලකඩ තවදුරටත් ferrous hydroxide ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා සජල ferric oxide මෙන්න මේ වට තමයි කියන්නේ මලකඩ මේ තිතයි H2O කියන එකේ තේරුම ජලය පිටින් බැඳිලා තියෙන එක ජලය පිටතින් බැඳිලා තියෙනවා හරි මේ සජල මලකඩ වලට ජලය පිටතින් බැඳිලා තියෙනවා ඒකයි තිතයි H2O කියන එකේ තේරුම හරි
ඔයිටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මල බැඳීමේදී. ඕකේ නෝට් එක මම ඊළඟ දවසේ දෙන්න. හරිද? මල බැඳීමේදී මේ සිද්ධ වෙන ක්‍රියාවලිය සජල කියන්නේ ජලය සහිත කියන්නේ. දැන් සජල කියන්නේ අර අර ඕගොල්ලෝ දැන් ඉස්සෙල් මල බැඳීමට ගත්තනේ මල බැඳීමට අවශ්‍ය සාධක වෙන්න නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ්. නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් වලට පුළුවන් වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගත්තට පස්සේ ඒකට කියනවා මොකක්ද? නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් වාතයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න. ඊට පස්සේ කියනවා මොකක්ද? සජල කැල්සියම් ජල වාෂ්ප උරා ගත්තා. ඒ කියන්නේ පිටතින් ජලාණු බැඳෙන සංයෝගය. කොපර් සල්ෆේට් නිර්ජලීය සුදු පාටයි. සජල කොපර් සල්ෆේට් මොන පාටේ? නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. ඒක එළිය තියලා තිබුවා වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගත්තට පස්සේ කොපර් සල්ෆේට් මොන පාටේ? නිල් පාට. නිල් පාටයි. එතකොට අපි ඒවට කියන සජල කොපර් සල්ෆේට්. ජල වාෂ්ප උරාගෙන හැදෙන සංයෝගයට කියන සජල. ඒක ඒක සංයෝගයේ සමානකට ඒ සජල සංයෝගයේ රත් කරනකොට නිර්ජල වෙනවා. ජලය ටික පිට වෙල යනවා. ඒ කියන්නේ පිට තින් මැදිලා තියෙන එකයි සජල කියන්නේ. සජල කියන වචනේ තියෙන ජලය සහිත වූ කියන එක. සජලණය කියන්නේ ඒක. ජලය බැඳීම, ජලාණු බැඳීම කියන එක. හරිද? හරි. එහෙනම් අදට මම උදරින් වැඩේ නවත්තනවා. ඔව් සජල කොබල් ක්ලෝරයිඩ්, නිර්ජල කොබල් ක්ලෝරයිඩ්, නිල් පාට. සජල කොබල් ක්ලෝරයිඩ්, රෝස පාට. මේ ඉගෙනගෙන තියෙනවා නේද? හරි. එහෙනම් අදට උදරින් අපි නවත්තනවා. හෙට পেපර් ක්ලාස් එක අනිවාර්යෙන් තියෙනවා. හරිද? මේක මේ අද තියන්න බැරි එකට මම අනිවාර්යෙන් දවසක් දාලා කරන්නම් පොය දවසක් හරි සෙට් කරගෙන අපි ප්‍රී ක්ලාස් එකක් කරමු. හරි. හරි එහෙනම් කාටත් ආයිබෝවන්. අදට මෙතනින් මම නවත්තනවා. මේක නෝට් එක මම ඊළඟ දවසේ දෙන්නම්. හරිනේ. එහෙනම් කාටත් ආයිබෝවන්.